අයිබෝන් වාසනාවන්ත ශ්‍රද්ධහකාමී පින්නතුන අදත් මේ ඉරිදාඋදඇසන ඔබ සූදානම්වන්නේ වෙනදාමෙන් නෙත්නිෙත් පාමුල ධර්ම දේශනාවට සවන්පෙත්්‍යමු කරන්නයි. මේ උතුම් වූ ධර්මදේශනාවේ සැදැහැති දායකත්වය අදදවසේදී දරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙිල්බන් හි පදිංචි කුමාරී ජයවීර මහත්මිය සහ දනන්ජයේ ඒකනායක මහතා සමගින් නිට්ටඹුව කළගඩිහන නුවරපාරේ ලක් සුපහි සහෝදර සහෝදිරී අන් විසින්. ඒ සියලූම දෙනාගේ සසිතුම් පැතුම් බලාපොත්තු ඉටුවෙන්න කියලා පිප්‍රාර්ථනා කරමින් සියලු දෙනා වෙනුවෙන් අපේ හාමුදුරුවන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්නමින් අද මේ උතුම් වූ ධර්ම දේශනාව දේශනා කරමින් ජීවිත සුවපත් කරන්නට වෙනදාමින් වැඩම වන්නට යෙදනේ ගම්පහ මිරිස්වත්ත හෙට්ියදනිය ශ්‍රී සුදර්ශන ධර්මණිකේතනාදීපති විචිත්‍රපහනිී ශාස්ත්‍රපති රාජිකීය පණ්ඩිත අතිපූජනීය කැටවල හේමාලොක්ක නාහිමිපාණන් වහන්සේ අපේ හාමුදුරුවන් වහන්සේට අපි සාධහනින් ආරාධනා කරමු ධර්මදේශනාව මෙතැන් සිට ආරම්භහ කරන්න අවසරයි ස්වාමින් වහන්ස සාධහු සාධහූ සාධහූ සාධහ ගුණයන්ගෙන් පිරිපුන් හද මඩලින් යුතුව පිින්නැති ඔබත්තපත් ්‍රශාවක දේශක දෙපක්ෂය වශයෙන් කවදත් අපට සමූපේතවන අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයාට පූජනීය හැඟුමෙන් ඇරයුම් කරන වෙලාවයි. ඉර්දිීතෙද බල නගසෝනිං නැගීත බලනා දෙවීඳුනේ. කරනලද පින් බෙලෙනිහිරිදිිය දැනී පඩසන වනුණේ තවත්ගුණදම් වඩාලනලෙස දිරයදන දෙව සමිදුුණේ අසනුබුදුබන ලබනු පින්කඳ සැනසනාලෙස නිවනිනේ සගගේ කාමේචරූපේ ගිරිසිකරතටේ චාන්තලික් කේවිමානේ දීපේ ප්‍රටන්ටේචගාමේ තරුවන ගහනේ ගේ වත්තුන්හි කෙත්තේ බුම්මාචායන්තුදේවා ජලතල විසමේ යක් ගංදබභනාග ඒට්ටන්තා සන්තිකේදං මොනිවර වචනං සාධවෝමේ සුනංතු ඒ භාග්‍යවත් අමාමැණී බුදුරජාණන් වහන්සේට ඒ දෙව්බඹසේනාව සමගින් අප පැහැම කරන මේ උතුම් පාද නමස්කාරය වේවා. තුන්චිත පිරුණු කරුණගුණ පිරි සම්මා තුන්රුතල සතුන් අමනිව නෙටනම්මා සෞ කෙලෙසුන් නැසුබුදුගුණ නැති නිම්ම වඳමි පුොදමි බැතියෙන් මම බුදු සම්මා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුදස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුත්දස්ස නමෝතස්ස භගවතුවරහතු සමා සම්බුදස இමຈமைയ උත්ටට පඩ තමඩයോබජතුවප පഞු යක්കຈຕන නවිටെയු පෝතුන්තෝචතේ හෝහිතෙ සෝවරෝගෝතිතිී සාධ සාධහු සධ ලොවතුරා සම්බුදු සසුන් පින්කෙත සැදහැති දායික දායිකාවන්ට සජීවී පින්කෙතක් බවට පත්කරදමින් තමන්ගේ හරද සන්තානයෙන් ලදජීවිතයිෙන් උතුන් පලනෙලාගන්නා පිණිසම පැවිදිවත්තට එළඹී එදා වැඩෙහිදිී අදත් වැඩහිඳිනා. පරමපෝජ්‍යතර මහා සඟරුවනට පළමුකොට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. ඒ ආර්ය උතුමන් වහන්සේලාගේ පටන් සියලු කල්ල්‍යාන ප්‍රදජ්ජනයන් වහන්සේලාගේ. ආශීර්වාදය බාප ැමට නිරතුරුව ලැබේවා. එලෙසින්ම පින්වත් පෝජනීය මෙහනින් වහන්ස ඔබහන්සේලාගේ ශක්තියත් ධෛරියත් වැඩිවරධනයවීම සඳහස් සීල උතුමන් වහන්සේලගේ ආශිරිවාදය මෙෙන්ම ඔබොහන්සේලාට තමන් තුළින් ගොඩදැගෙන ආශිවාදේද අපගේ ආශිරවාදේද හේතුවාසනාවෙමින් නිදු කොනීරෝගියව සුවපත්තු සසුන් කෙත වැඩවඩන්නට ශක්තිය දෛරිය ලබේවායි ගෞරව පෙරදරිහිටින් අදත් ප්‍රාර්ථනා කරබින් සද්ධර්මදේශනා ආරම්භ කරන්නටයි සූදානක් වෙන්නේ. අද දවසෙත් අසිරිමන් අරමුණක් හද තුළ තැන්පත් කරගෙන වර්ෂයකට වතාවක් විශේෂයෙන් නැත්තෙ ෆෙම්ගුවන් විදුලියත් සුදර්ශන ධර්මනිකේතනයක් පාදක කරගෙන ධර්මදානම පින්කම් සංඝගත දක්ෂිනාමය මහා පින්කම් සිද්ධ කරන. දනන්ජය ඒකනායක ආදරණීය පුතනුවන් එවගේ මොක්කුමාරි ජයවී රාදරණය මෑනියන් ඇතුළු ඩිට්ටඹුව කළගෙ ිහේනේ නුවර පාරය තිරක් සුපර් ආයතනයහි ආදරණය සහෝදර සහෝදරියන් විසින් උසලුනු ලබන දායකත්වොයේ ප්‍රතිලාබයයි. ධර්මධදානය වශයෙන් පින්වත් ඔබ වෙත පිනෙන්නේ. මේ වන විට අපේ කුමාරයේ ජයවීර පින්වත් මත්මිය දනංජ ඒකනායක පින්වත් පුත් අවස්ට්‍රේලියාවේ මෙල්බ නගරේවාසය කරන්නේ. ලෝකෙ කොතනක රැඳුනත් තමන්ගේ මවබිම තමන්ගේ පූජනී බොහූමිගේ තමන්ගේ කුලවංශවලින් සුරක්ෂිත කරගත්ත. සච්චාරිිත්ව ධර්මනෝ එදාමදාාතුර නිරන්තරය විෂ්්‍ර සිද්ධ කරන මවක පුතනු කෙනකු සහ කුල පවුලේ සහෝදර සහෝදරයන් විශේෂය ආධරණය ආච්චි අම්ම ඇතුළුව.මුණබරපින්න තුල්ලා අද දවසත් මේ උදාර පින්කමට ඒකාආත්මික වෙන. මූලික අරමනු අතර. ඊයේ දින ඒකවේ ජූලි මාසි විසිිතුන්ගෙන දින. තමන්ගේ ජන්මදිනයේ සමරපු ධනංජ ඒක නායක කාආදරණය පුතේ. උතාට ආශිරවාද පිණිස අම්මය තුළු කුළවංශයේ සම්භාවනය බනවත් පින්න තුල ඥාති පින්න තුල ආශිරවාද පිණිසයි අද දවසේ වාසිිකම පින්කමවෙන් කරගන තියෙන්නේ. පින්වත් ඒ අරමුණම ගත්තත් අපට ආදර්ශ ගණනාවක් ඒ අරමුණහරහා දැන කියගන්නට පුළුවන් කමතියනවා. කුගගේ ජීවිතයේ ජන්මදිනය අර්ථවත් ධන්මදිලයක් බවට පත් කර ගැනීම සඳහා අප්‍රමාණව බලපාන කරුණු අතර ආශිර්වාදය පළවිනි කාරණාවයි. ඒ ආශිර්වාද අතර තුනුරුවන්ගේ ආශිර්වාදය. ස්ෂ්ටාරක්ෂක දේවතාවන්ගේ ආශිර්වාදය. මව්පිය ගුරුවරයන්ගේ ආශිර්වාදය. ධර්මයට නැමුණු සිත්තති උතුමන්ගේ උත්තමාවන්ගේ ආශිර්වාදය ජීවිතේටේ මහත් බලපෑමක් සිද්ධ කරනවා. එ අතරත සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඇපකැපවීමෙන් ලැබෙන කුසලයෙන් ලැබෙන ප්‍රතිලාභ ගණනාවක් තමන්ගේ ජන්මදිනය වෙනුවෙන් ලැබෙන බවභාගිතුනු හති වදාලා. ආයුම් කෝපන දත්වා ආයුස්වභාගී හෝතයි. දිබ්බස්සවා මානුසස්සවා. මහනනේ, යමෙත් බුද්ධ වාාසනයට ආුෂ පූජා කරනවාද. ඒ ආයුෂ පූජා කළ සැදහැවතාට මනුලව උපන්නත් දෙවලව උපන්නත් නිවන්දක්නා මොහොත දක්වාම දීරිගාශ්‍ය ලබන්නට ශාසනයට ආයු්‍ය පූජා කළ පින හේතුූපකාර වෙනවා. ශාසනයට කොහොමද ආයුෂ පූජා කරන්නේ. පින්වත්නීම ශාසනයක පැවැත්ම, යන්තාක් කල් පවතිනුමද ඒ පවතින හේතු අඳුරගට පැවැත්මට හේතුවෙනුවෙන් යමෙ ශාසනයට යම් ඇපැකැපවීමම් කරන අද. අන්නේඒ ශාසනයේ ආශ්‍ය පූජා කිරීමන් ආයුෂදිගු කිරීම. එක පැත්තකින් විනයුනාම ශාසන ස ආයු ශාසනයේ ආයුෂ නැදිලතින විනේ මත කිව්වා. එනිසා විශේෂයෙන් මේ වස්කාලය, ඇැවිදිගිහි අපි හැමෝම විශේෂ විනය ප්‍රඥප්තියන්ට අනුගත වූ ස්වාමිින්දයන් වහන්සල වස්සළම්ඹ වැඩ සිටින කාලය උහන්සලවෙින් ඇපකැපවෙල ඇපෝ පස්ථාන කරන දායිකදායිකාවන් ශික්ෂණය පිහිටලා මහපින්කන් කරන කාලය. ඒවා සාාසනී ශුරක්ෂිත වෙන්න වෙන්න ශාසනයට ආයුෂ ලැබෙනවා. අනි පැත්තිම් පින්වති ශාසනයට කොටස් තුරත්තියවා. ප්‍රතිපත්තිශාසනය ප්‍රතිවේද ශාසනය මොකද නන්තුන පරිාති පතිපතිශ ප්‍රතිවේද ශාසනය. පරිාති ශාසනයකි වේ භාග්‍ය උතුන් වහන්සේගේ ගුණනාමයෙන් වෙහෙර විහාරස්ථානීදි කරලා තුම්බෝයිදි කරලා ඒවාහි පැවැත්ම සඳහාවශ්‍යකන ශක්ති ලබාදීලා. සත් දායිකත්වය ශපයනවනන් කෙනෙක් බුද්ධ ශාසනය පැවැත්මටක හේතුපකාරයි. අදත් ශ්‍රද්ධාව ජනනයවීම සඳහා අටමස්ථාන සොලොස්මස්ථාන ඇතුළු සිරිලක පූජාබූ විදිහා බැලුවත්. ලෝකයේ රනිින් ගරිදිියෙන් විවිධ වූ වටිනා මානිික්‍යන්ගෙන් සෝභමානකොට ඉදි කළ බුද්ධ මන්දිර දහතු මන්දිර දකි දකිත්ම ශාසනයට ආයුෂ ලබෙනවා. මේවා මතුලෝකට දකින්නට කෙනෙක් ඉදි කරන්නට දායක නොවෙනවනන් එහමනත්තඒ පූජාභූමි විනාශ කරනවනන් ඒක විපාකයක්ත් ඒවිදිහටම භයානකයි. ඒනිසා අද දවස්සේ දායකත්වය දරන අප දනන්ජයේ පුතා ඇගේ කුමාරී පෙන්වත් මහත්මිය ඇතුළු දායක දායිකව. ඒ සම්බුද්ධ ශසනයේ පරිාප්තිී ශාසනයේ පැවැත්මට එදා මෙදාතුර අනන්ත ප්‍රමාණු පකාර කල්ලතිෙනවා. අනි පැත්තෙන් අපේ නිරෝගි සම්පත්ය වෙනුවෙන් මේ ධර්මදේශනා අන්තේෙහිත් කැප කරන්නට පෝජා කරන්නට බෞබෝග සම්පත්තුපදවල තියෙනවා. කැප කරලා තියනවා. වාර්ිකව සිද්ධ කරන මහපින්කාම. ඉතා උත්කර්ෂෝත් අන්දෙමින් සිද්ධ කරමින් වස්සා නිරුතුව තුළ පරි ඇත්ති ශාසනයේ ගොඩනගන්නට පූජාභූමියේ විහෙර විහාරභූමී වල යම් නිර්මාණයක් ඇදදේ දැනගත් වහ මේ සඳයිය පූපකාාර කරන්න. අපේ පින්න තුළ කටයුතු කළා. එක පරිියාත්්‍ය ශාසනයගේ පැවැත්මට හේතුපකාරයි.ඒ දායක දායිකවෝ ගැන පමණක් නෙවෙේීමකින් අදහස් කරන්න. විභානහන පින්න තුල සතුටු වෙන්ඩෝන. අපි අපේ රටේත්ඉ ලෝකයේ වාසේකරයි ලෝකයේ ඒ පූජාභූමිවලත් අභිවර්ධනය වෙනුවෙන් මම චෛත්‍යයක් නිර්වාාණය කළා තගේ පූජාභූමයක් මිලදී ගන්නට උදව් කලාා සංලා වසේද කලා සම්බුදු කොටි දි කලා බෝ මැඩ බෝ පාකාර රංමටේදි කලා බලට කොච්චර දේල් ඔබේ ජීවිතයෙන් හිතතා හිත හිතා පින්වත් ඔබට මව ශාසනයට ආවිශ්‍ය පූජා කළ කෙනෙක්. එනිසා මට විශ්වාසයි මට කල් මරණයක් උදාපත් වෙන්නේ නෑ. ශාසනයේ පරිත්ති පැත්වට නැත්තන් ආමිස පූජා පැවැත්වීම මිනිස්සුන්ගේ ශ්‍රද්ධා පදවල. එක බුද්ධහෝ පස්ථානයක් බෞටම පත්වන මහ පින්කමක්න පින්වත්න්නේ. භාගතතුන් වහන්සේ වදාරනවා තිට්තන්තේ නිබ්බුතේ චාපි. සමීචිත්තේ සමන් පල. මහන යමක් සම්බුද්ධ ශාසනයාගේ පැවැත්ත වෙනුවෙන් උපකාර කරනවාද. යන්තරක සදාාතුක ධාතුන් වහන්සේල වැඩමෝල වේවා මහමබෝධි කරගෙන වේවා බුද්ධනාමයෙන් යම් බුද්ධෝ පස්ථානයක් බුද්ධ පූජාපින්කමක් කරනවාද එ ජීෝමාන බුද්ධෝ පස්ථානයක් සේීම සලකද එක එහෙමමයි පින්වත්න්නේ ම හැම විටක මවධහරණය කරන දෙයක් තමයි බුදුරදුන් ජීවෝමානයි කියන මේ සංකල්පය බෞද්ධතුළ නිතරම ක්‍රියාත්මක වේඩෝ නෑ. ඇත්තයි භාගිතු වහන්සේ ජීවෝමානයි වෙනත් ආගමිකයන් ඇදනැති හිතකින් තමන්ගේ ශාස්ත්‍රර ජියෝබාණයි කියන එක ප්‍රකාශ කරනොවිතරක් නෙමෙයි. වාහනෙ ඉදිරිපස පසු පද සටහන් කරල තියෙනවා අපේ ශස්තෘ වහන්සේ ජියෝමානයි කියලා. එම නම් පින් නැති ඔබ අඳුරගන්න ඕන බුදුරජාන්ද ජියෝබනානයි කියර කියනෙට පද නමක් තියෙන්න්නේ ඕනෙ. භාගිතු වහන්සේට පිරිනුවම් පැෑන් තුනක් තියෙන. එඉද පිණුවම් පපෑම් දකයි සිද්ධවෙල තියෙන තවම. එකක් තමයි වෙසඟපුුණු පෝධ ජෛසිරිමා බෝරජාණන් වහන්සක හෙවනේ පේෂ පරනිර්වාණයෙන් පිරිනිුවම් පෑම. අනිත්්‍යක තමයි වෙසිඟපුුණු පෝධඋහන්සේ ස්කන්ද පරනිර්වාණයෙන් පිරිනිුවම් පෑම. අනිත්ක තමයි ධාතු පරනිර්වාණය. තවමත් නාගලෝකය බ්‍රහ්නෝකය මනුස්්‍යලෝකය දීවලෝක මේ ලෝක ධාතුව සජීවී ගුණයන්ගෙන් පිරිපුන් ධාතුන් වහන්සර වැඩින්නවා. හැම විහෙර විහාරස්ථානයකම සධාතුක ධාතුන් වහන්සර වැඩින්නවා. පිනැති ඔබේ ගේදර ධානමේ පිින්ක මක් සිද්ධරන කොට මූලික වසයෙන් වැඩම අන්නේ ධාතු කරන්දක යයි. ජියෝමාන බුදුරජාණන් වහන්සේට දක්වන සියලු ගෞරෝ සත්කාර සම්මාන සිද්ධ කරලා. එ සධාතුක ධාතුන් වහන්තේ වෙත සම්බුද්ධ පූජාවලල් පැත්වීමෙන්. ජීියෝමාන බුද්ධහෝ ප්‍රස්ථානයක කුසලේ ලැබෙනෝ පින්වත්න්නේ. අපි හල තියෙනවා. මේ මුළුමහත් ලෝක ධාතුවයම වැඩඉන්න ධාතුන් වහන්සේලා මතුදිනක වැඩිම ධාතු ප්‍රමාණයක් වැඩඉන්න රුවන්න ලි ම හා සෑරදුන් වහන්තේ වෙතාකර්ශණය වෙනවා. ඉරිදිෙන් වැඩමෝල දඹදිව බුද්ධ ගයාවට නිෙරිමිත බුදුරුවක් මැවිල ප්‍රාතිහාරය පාලා. ා තුන්වහන්සල පිනුවම් පාන දාටයි. ඒ පිරිනුවම් පැෑම සිද්ධ වෙන මොහත දක්වාාව බුදුරජාන් වහන්සේ ජීෝමානයි. එනිසා ඔය දෝතින් යමක් එකතු පහදක් කරගත් අද ජීවිත පැවැත්මට විතරක් නෙමේ ශාසනයාගේ දේරිගාවිෂ වෙනුවෙන් ශාසනයගේ පැවැත්ම වෙනුවෙන පින්නත් ඔබ කැප කලා මගේ බෝග සම්පත් කියලා හිතනකොට අපට මාන සතුටක් බුක්තිවිඳන්න පළුවක්. එතකොට අනිත් පැත්තෙන් ශාසනයට ආුෂ ලැබෙන දෙවනියන්ගේ තමයි ප්‍රතිපත්ති ශසනය මේ ධර්මදේශනා සිද්ධ කිරීමෙන් අපතල උපද වන්නේ ප්‍රතිපත්ති ගුණයයි අපි මේ දනවල සාකච්ඡා කරමින් ඉන්නේ හිතක් තුළ ක්ලේෂධර්මයක් පිරුුණම ජීවිතයකට ඇතිවෙන ආපත මාන්‍යය ගැන අපි මාතංග ජාතික මූලිකරගෙන සාකච්ඡා කරන්නේ. අදත් එහි දිගුවක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙනවා. එතකොට විවිධ වූ ක්‍රේෂ ධර්මයන් ප්‍රහාාණය කරදීමත් නික්ලේශී සිිතවිලි සංවර්ධනය කර දීමත් එසඳ මඟ පෙන්වීමත් තමයි ප්‍රතිපත්ති ශාසනය කල කියන්නේ. එනිසා පිනැති ඔබටත් තමන්ගේ ජන්මදිීනය වෙනුවෙන් මෙබඳු ධර්මදේශනාවක් කරගන්න බැරි වනත්කමක් නෑ අඩුගානය අවරුද්ධ පුරාම අතකකය කරි ලැබෙනකුටයි මුදලත් තැන්පත් කරලා පුංචි හෝ දහම් පොතක් ගණඩ එ දහම්පත දහම් පොත් පරිහරණය කරන්නට ප්‍රිය කෙනකොට පූජ කරන්න. එහෙමනත් නම් බහුතරයක් පරිහරණය කරන දහම් පුස්ත කාලෙකට දහම් පාසලකට පොත්තිික කරන්නෙන් අන්න එකත් ධර්මදාානයක් ඒෙ ධර්මදාාන දායකවෙච්ච පින්න තුළට වෙන වෙන හිත හිත සතුව වන්නපුලුව ම ජීවිතයේ ධර්මාශනයක් පෝජ කළ. මම ධර්මශාලාවට උළු කටටිකාරන්දුන්නා. මන් ධර්මශාලාාව බිම අතුරන්ට ඇත් අවශ්‍යය කරන උපකරණ ගොඩනැගලි උපරන ලබා දුන්නා. මට කසිහිවෙනකොට අේ මමත් ප්‍රතිපත්ති ශාසනයට උදව් කල කෙනෙක් නේද කියලා. බලවත් සන්තෝසයක්. ගි පින්න තුල්ලාට හදව තින්දරන්න පුළුවන්. කෝම ධර්මදානයට අයිති. කෝම ප්‍රතිපත්ති ශාසනයට අයි අයිති. භාග්‍යතුන් වහන්සේ ශාසනයාගේ චිරපැවැත්ම උදෙසා. වදාල පළවෙනි ගුණාන්ගේනේ ධර්ම ප්‍රචාරය. පළට භාගතුන් වහසේ වදාලනේ චරත භික්කවේ චාරිකම්. බහුජන හිතයි භහුජන සුකාය. බොහෝ දෙනට හිත පිණස සැප පිනිස. ධර්මචාරිකා වේදෙන් මාරයා එක වතාවක භාගතුන් වහන්සේට ආරාධනා කරන්න හම කියනවා නැතාහාවම් පාපිම් මාරය මාරය මං ්‍යාරාධනව පිළිගන්නේ. තව දුරටත් ධර්මදාානයට අවශ්‍ය ශක්තිය ලබමින් ප්‍රාර්ථනා කරමින් පැවිදිවත ගිහිවත මේ සාාසනය බලාපොරොත්තුවමින් මා දකිින් බලාපොරොත්තුවවෙමින්. ධර්ම ධාරී වන්නට බලාපොත්තුවන්න බුදු පිරිසක්කින්නවා. ඒ පිරිස සමූපේත වන තුරමාන් පිරිනවම් පාන්නේ. මොකදඒ පිරිසසා අතරින් ධර්මය විහිදී බෙදී යනෝපින්වත්න්නේ. අද අපි මේ ධර්ම දේශනාව කරන්නේ. අපේ අටවාචාරීන් වහන්සේලා නැත්නම් මාතල යාලවක විහාරයේදී. ත්‍රිපිටක ග්‍රන්ථරෝට කළ උත්තමන් වහසලට බුදු බවත් වෙන්නේයි. උන්වහන්සේලාටේ ශක්තිය ලැබුණේ. රම්පාගතෝ වාචෝදගත කරගන බොහොම අමාරුවෙන් බැමින්තියාසායවැනි වසංගත කාලවල ධර්මය වනපොත් කරගෙන කටපාඩන් කරගෙන මොකපරම්පරාමෙන් පවත්වගනා පුත්තමයන්ඩ බදු බවත්වෙන්ඩයි. උන්වහන්සේලා සකී ආචාරය ප්‍රාචාරයන් වහන්සේලින් ධර්මය හලා ධර්මය දැන කියා නොගන්නට අදාපට ධර්මයක් නෑ. ධර්මයක් නැති තන ශාසනයක් නෑ එමනං. අදත් ලොව පුරාම ධර්මදානයේ බෙදී යන්නේ ඒ අතිී තුමන් වහන්සලට ගෞරෝ පිණි දේ නිසයි මම හැම දාම ධර්ම දේශනාවක් ආරම්භ කරනකොට. මේ ධර්මදානමය ගුණේ පවත්වාගෙන පුතුමන් වහන්සේලාගින් අවසරාරගන ආශිරවා දරබන්නේ. අපේ ආශිරවාදේ වර්තමානය වැඩ ඉ සිල දෙන වහන්සලට පිරිනමල අපිත්තේ ආශිරවාද ලබන්නේ නිසා පින්වන්නේ. ඒය නිසා. ආයුම් කෝපනදත්වා විශ්‍යවභාගිහොතු ංචි පපදයක් මේ විත්තර කරගෙන ගිය. ඊලකට තුංගෙන එක තමයි ප්‍රතිවේද ශාසනය. සම්බුද්ධ ශාසනය ගැන භාගිතුන් වහන්සේ වදාල එක කරුණක් තමයි ශාසනය අන්තිම ශ්‍රාවකයන් වහන්සේ දක්වා මගේ ශාසනය පවත්තිනවා කියීන කාරණාව. තුර ශ්‍රාවකයගොටත් දෙකයි. එකක් තමයි යාර්ය ශ්‍රාවකයෝ ඇන්තික තමයි කල්්‍ය අනු පුතජ්‍යන ුද්ධ්‍ර ආරිය පෘතක් දෙන ආරය කල්්‍ය යානමිත්‍ර උතුමන් වහන්සේලා එවනැත්තං ආරයන් වහන්සේලා අතරනුත් පළමුවම පරිහානයට පත්වෙන රහතන් වහන්සේලා. හැබැයි අපි වරදවා වටහන් නොගත යුතුයි දැ රහතන් වහන්සේලා මේ යුගයේ නෑ කියන කාරණාව. ඕන ඇතරම් රහන් වහන්සේ තු ලෝක ධාතව වැඩින්න පුළුව. විශෂෙන් නුෂ්‍ය තලයේ රහතන් වහස වැඩිඉන්න පුළුවන්. දාමෝවාසිී වරන්නේවාසීව පැවිදිවත පුරුණ උතුමන් අතර රහතන් වහන්සල වැඩිඉන්ද්‍ර පුළුවන්. කොමනත් යම් කලෙක රහතන් වහන්සලා අවසන් වෙනවද එතනිමුත් ශාසනය පිරිහන්නේ නෑ. අනාගයම තුමන් වහන්සලා දක්වා ශාසනය ඉදිරියට පවතිනවා. වර්තමානේ තෝනෑතරං ගනාගාමි. ශාවිකාවෝ ශාසනය වැඩන්නවා. පැවිදි වශයෙන් ගිහි වශයෙන් දැබුද්ධ ශාසනය සිරිවර්්ධ මානදින්න ගටකාරවැනි දායික දායිකාවෝ මෙ මහ සිටුවරු ඒ අය අනාගාාවී මාර්ග පලලාබී අය. එනිසා වර්තමානය ඕනෑ තරන් අනාගී ඇවිදි ගිහි උතුන් වහන් සැල වැඩන්නවා. එකත් අමත කරන්නඩපා බාහිර සවරූපයෙන් අඳතුරගන්න බෑ. නැත් උන්හන්සේලාගේ දහම් දැනුව ධර්මසාකච්ච උන්වහන්සගේ ඇවතුන් පැවතු. නැවතුම් පඥ්ඥායකෝ විික්කවේ සාකච්චහය වේරිිතබ්බෝ. උන්වහන්සේලාගේ මාර්ග පලලාබි ප්‍රඥාව හසුරවාගන්නට දැනගන්නට ධර්ම සාකච්තා කිරීමෙන් කෙරෙකොට පුළුවන්කබ ලැබෙනවා. ඊනකට තාසනයේ සක්ෘදාගාමී මාර්ග පලලාබී දක්වාත් පවතිනවා. කකෘ්‍රදාාගම මාර්ක පලලාබි වනුත් වර්තමානය ඕනෑ තරම් ඉවා කාම්මරාග පටික දෙක සුනුවිසිනු කරගත්තු. එමට ත් තුනී කරගත්තු කෙලාපි කියමු. උන්වහන්සේලාගේ තභාව පස්සේ අපවත්වීමෙන් පස්සේ. අවසානයෙන් පස්සේ සෝආන්මාර්ක පලලාබීන් ශාසනය පවත්වගෙන යනෝ. වර්තමානේ බහුතරයක් වැඩිඉන්නේ සෝවාන්මාර්ක පළලලාබීගගේ කෙ කිවොත් වරද දක්න. හයි සෝවාන් මාර්ග පලලාබීන්ගේ පස්සෙත්. කල්්‍යයාන ගුණ ඇති ප්‍රතජ්ජනයන් වහන්සේලා ගිහිවශයෙන් පැවිදිවශයෙන් මේ ශාසනය වැඩන්වා. පිනැති ඔබ යම්කිසි ගුණේක පිහිටල මේ කියපු සාාවක මට්ටම යන් තැනකින්න්නවද ඔබෙනුත් සාසනයට ආශ් ලැබුණ වෙනවා. එච්චන විතරක් නෙමේ ශාසන මේ ආධ්‍යාත්මික ගොඩ ධර්ම කුරන යම් ිහි එක් වේවා පැවිත් දෙක් වෙනුවෙන් වේවා ඔබ දම්පිඩක් ඔබ සිවරක් පිරිකරක් යගේ ඔබ ඒ ඇැට වැඩයිඩ පුංච සේනාසනයක් පපුටියක් එවගේ මුන්වහන්සේලා ගිහිවේවා පැවිදිවේවා රෝගීවවාසය කරනුවානම් බේත්තේත්්‍රිකක් ඒ සඳ උදව්වා උපකාරයක් ඔබ කරනවානක් ඒකත් පින්නත්නී ප්‍රතිවේද ශාසනයකි පැවැත්මට පකාර කිරීමක් මෙන්න මේ විදිහට යමෙක් ශාසනයට ආයුශ පූජ කරනවාද ඒ ත්ත හට ජීවිත සතුටු වෙන්නට පුළුවන් මම ත්‍රිවිධ ශාසනයට මාවිශ පූජා කළ කෙනෙේ. ඒවා සහම සිද්ධ කරගන්න බැරි විච්චයි වහවහා පොළු පුළුවන් හැටියට අවබෝධයෙන් නුක්තෝ මේ පින්කන් කරන්න ඕනෑ. මව්පියන්ට ආරාධනා කරනවා තමන්ගේ දරුවන්ගේ ජන්මදිනය වෙනුවෙන් චූටිකාල ඉඳදරම පුරදු කරන්න. පළවෙනි ජන්මදිනයේ ඉදරම පුරුදු කරන්න. ද පජාව පත්න් බෝධි පජාව පපත්වන්ට දහම්පතත් පජ කරන්න පුළුවන් එක මකට හරි දම්පිීඩක් පූජ කරන්න දරුවගේ උපන්දිනය වෙනුවේ අපි හෙමනි වෙන හුඟත් දෙෙනෙ කරන්නේ අද උපන්දිට පාටි කියලනය අපි කියන්නේවට උපන්දිනයක් කියලා දනගත්තොත් කේක්කෝ කියලනය අහන්නේ අපි අහන්න ඕනෑ මොකදද කරන පින මාත් එකට දායක වෙලා ගුප්න්දිනට ආශිරුවාද කරන්න කැමැති කියලා යහන්න ඕන පින්වන්නේ. අද මත්වතුරෙන් බීලවිත රැක්්‍රමේ නාලා අනකුත් අනකුත් නොයේ කනාචරකං කරලා බාලල් නැටුන් නටල අද අපි කෙනකුේ ජන්මදිනය සමරන්නේ බටහිරී කරන්නට ඒ තරන් නැබුරු වෙලා. එනිසා අපි ඉටිපන්දන් දල්වලා කරන උපන්දින පාටියකට වඩ වටින්නේ බුදු පහනක් දල්වලා ඒතුනි පුුණ්්‍ය බලයක් උපදවල එ පුුණ්්‍යය බලයෙන් කෙනෙකු තාආශුරවා කරන එක. ඊළඟට වදාරනවා ඉතිරි ගුණටිකත් ශාසනය තුළින්මයි ගොඩන ගන්න පුළුවන්. වන්නන් කෝපනදත්වා වන්න අස්භාගී හෝත. දිබ්බස්සවා මානු සස්්‍යවා. යවකිසි කෙනෙක් ශාසනයට වර්ණය පූජ කරනවාද. කොහොමද ශාසනයට වර්ණය පූජ කරන්නේ. කෙලෙස් ධර්ම දුරකරගන්න හිතකට. අවශ්‍යය කරන ක්තිය දෛරයලගා කර දෙනවාද අන්නක වර්ණය පූජා කිරීමක්. ඔය විදිහයට ආයු වරණ සැප බල ප්‍රඥා කන මේ කරුණු පහම ශාසනයට පූජ කරන්ට කෙනකුට ශක්තිය තියෙන නොපින්වත්මහි. අන්නේ බඳු ආදර්ශය කඔබ ලබාගන්න නම් මේ පින්කමෙන්. එබඳු අධිෂ්ඨානයක් පින්න තොබ ලබා ගන්නව නම් මේ පින්කම්වල බලයෙන් ඒක තමයි දනන්ජයේ පුතාට ආශිරුවාද කරන පින්කම බවට පත් වෙන්නේ. ඔබ ඔබේ ජීවිතයට ආශිරුවාද කරගන්න බලවත් පින්කම බවට පත්වෙන්නේ. හොඳයි අපි දැනට මාතංග ජාතකය අපි නවත්තපු තැනක් තියෙනවා ඒගේ සානුසාමනයරයෙන්න් වහන්සේගේ ජීවිතයට අමනුෂ්‍ය උපද්‍රවයක් ඇතිවෙච්ච වෙලාවෙේ සිද් වෙච්ච සිදධ තියනවා. ඒ සිද්ධිය හරහාපේ ඉතිරිකොඩස සම්පූර්ණ කරගත්තොත් අපට ධර්මදේශනාවෙහි ඊළඟ පියවරට පාතබන්ඩ පුළුවන්. පිින්න්නත්වබට මතකයි මාතංග ජාතකේ පටන්ගත්තේ. ස්ටැඩල්කුල් ඒක උපන්න මාතංග පඩිතුමා වෙනුවෙන් නිග්‍රහ කරපු දිට්ඨ මංගලිකාව විවාහ කරගෙන අන්තිමට දිට්ට මංගලිකාවර වඩාත් වාසනාවන්ත ජීවිතයක් ගොඩනගා දීම සඳහා. කෙටිී අවස්ථාවක් ඩබාගත්තු මාතංග පණිතුමා වනාන්තරගත වෙලා ධ්‍යාන ලාබී වෙලා තමන්ගේ බිරිින්දැඇ වූ දිිට්ට මංගලිකා හමුවෙන්නට නැවත පැමිණිලා. ඊළඟට මහපට ඇගිල්ලෙන් ගර්භය එහමනත්නං නාබිය පිරිමැදලා දරුගෙබක් පේටෝරමා දසමාසිකට පස්සේ. නැවතේ දරුවා බිහිවෙන අවස්ථාව දක්වා. ්‍රියාත්මක හැටිය පින ගත්. එච්චරිතරක් නෙමයි ඒ පුතා මණ්ඩලයක උපන්න නිසා නැත්ත මන්්ඩපයක උපන් නිසා මන්ඩ අව්‍ය කුමාරය නමින් නම්මුණු බවත් අපිට මතකයි. හැමදාමත් කතාතිික මතක්කරගන යන්නේ. අග අදම මේ බණට සම්බන්ධ වෙන ඇත්තුවන්නනන් අගක් බලක් නැති බණකට වඩා පන ගලාගෙන අනාකාරය පිබඳ අවෝධයක් ල ගත හොද නිසා. දැන් මණ්ඩවවිය කුමාරයා හැබැයි අවුරුදු පහළවදාසය වගේ කාල වෙන ගොට ත්‍රවේදීගෙන ගන බමුණන් ඇරත ඉගෙනගත්ත ත්‍රිවේදය හරහා බමුණන්ටබදම් පැන්දෙමින් සිල්ිවතුන් ගොඩොවතුන් ප්‍රතික්ෂප කරමින් ක්‍රියාත්මක වෙන හැටි ඉරිසිිවරය කුණු මාතංග පණිතුමා දකිනුවන් දිවැසිෙන් නුව නැසි. දැක දවසක් මහා දානයක් සම්පූර්ණ කරලා පිළිගන්න වෙලාවේ. පිසාචයකුගේ විලාශයක්. ඒවත්දත්ත අප පිකමුූ යාචිකගී විලාශයෙන්. අර දන් පිළිගන්නන්න තැනට එනවා. හැබැයි මන්නවය කුමාරය අඳුරගය නෑ තමන්ට පිහිට වෙච්ච මේ සියුලු ස පතම්පත් ලගා කරදුන්නු තාර්ථ තමයි මේ ඉශ්වරයෙ ැටිත එන්න කියලා දන්නේ නෑ. ධන න තිසාාව බොහොම නිග්‍රහ කරනවා. බෝම නිග්‍රහ කරහම හැබ මාතංග පඩිතුමක් කිපෙන්න්නේ නෑ දේෂයක් ඇතිකටගත්ත නෑ හැබැයි මාතංග පනිිතුමාට ඒවිදිහ නිග්‍රහ කරනවා දැකළ යක්ෂ කණ්ඩායමක් මේ පුතාටත් දාසේ දහක්තිර බමුණ ද දානෙ ඇවිල්ල හිටිය ඒත්තඩත් විපතක් කලා මොකදද ෙලනිත් පැත්තට හැරව්වා මත ැතිවපටේ කතාව එවගේම අතපය අවසග කලා විරූපි බවට පත් කලා වැටිච්ච වැටිච්ච ඇංවලොහහි බලාගෙනන්නවා දිටමංගලිකා වෙැවිල්ල බලනවා මගේ පුතාටයි මේ ඇත්තැඩයි මොකද වනේ පෞද මේක කළේ අනිත්තගගේ හල බැලුවම් කියනවා මෙහෙමයි එක්තරා පිසාචේක්කාවා යාටක එක්කාව වැරහැලියදගෙන. එය දැම් මෙතට පේඩන ඒයා තමයි මේ විපත්වය කරලාගිය. දිට්ට බංගලිකාව ඥානවන්තයින. ඇයට කිව්වනේ ඔබ කියන්නේ කියට ම මහාප්‍රක්්මයගේ බිරිඳයි කල කියද කිවන මහා ප්‍රක්්මය කළ කියද කිවන්නේ. දිට්ට බංගලිකාවටු මතක් වුණයි. දිට බංගලිකාව එකතින් අධිෂ්ඨාන කරලා යාඥඥා කරනවා ඉල්ලා හිටිනවා. අනේ ස්වාමීනී. මගේ පුතා කල වරදට කිපෙන් එපා. මාතාක පටිතුමා කියනවා දිිට්ට මංග නිකාවනි. මට බනින වෙලා වෙත් ඔබේ පුතුට මගේ හිතේ කිසියම් දවේශයක් ඇතුනේ නෑ. එ දැනුත් එහෙමිකක් නෑ. හැබැයි තිගේ පුත්‍රයා ත්‍රවේදය ඉගෙනගන වේදමදෙන් මත් වෙලා දැ වැඩවට නොදැටහිු කිමි ගැනමට කනාතුුවති වා. මොත් ගුණන්ද පින්වන්ත දරුවෙක්. සිල්වත් ගුණවත් උතුමන්ට සලක දරුවෙක් බම් බලාපොරොත්තුනේ. දිිට්ට මංගලික අවක්කිනවා අනේ තවසාණන් වහන්ස ඒකාආන්තේම මිනිස්සුන්ගේ සංඥාව මොහොතිම් මුලා වෙනවා. මං පිළිගන්නව මගේ පුතා මුොලාවට පත්වලා කියලා. එහෙමයි ඕන තරම් පින්වොත්න අද වුනත්තින්වනේ. විවිධ බාහිර. බලපෑම් නිසා විවිධ ආගමික බලපෑම් නිසා තමන්ගේ පාරම්පරික වූ පිරිසුරු තෙවලා ශාසනයට ඇතුළත් වෙලා හිඳලා අන්තිමටේ ශාසනය සංඥාවන්ගේ විපරිත භහාවයට පත් වෙලා විපරිත සං්ඥාවෙන් එක්කෝ පැවිද දෙෙක් නම් පැවිද්ධාතහැරයනවා. අර අපි කතාකරපු සාමනනයද සානු හාමුදුරුවන්ගේ කතාව වගේ. එහෙම නැත්තන් වෙනත් ආගම් කර හැරෙනවා. ලැබෙන ලාබ ලෝබ වවා කීට ප්‍රසන්ථ වේවා එ මූලික කරගන කොච්චරාගම් වලට හැරෙන ඉන්වාද. තමන්ගේ පාරම්පරිකාගම් වෙනස් කරනයින්නවාද. ඉතින් දිිට මංගලිකාව කියව මිනිසුන්ගේ සඥාව මොහොතිින් මුලාව වෙනව ස්වාමීනී. ඔබහන්සේ මහා ප්‍රඥාවන්තයෙක් අනේ මගේ පුතාකරපේකමපරාදයට සමාවෙන්ද. ස්වාමීනීය ඔබහන්සේ මහා පණ්ඩිතෙක් ඔබහන්සේ ක්‍රෝදේ බල කොට ඇත්තෙක් නෙමෙයි. පත් ඔබ තව කෙනෙකුට අනුකම්පා කරන්න හොඳ කාරනාවක් මේ. ඔබට තව කෙනෙකුගෙන් අවැඩක් වෙන්න පුළුවන්. අපහාසයක් වෙන්න පුළුවන්. නින්දාවක් වෙන්න පුළුවන්. නොක්කළ වරදට ඔබ තව කෙනුගින් බැඩුම් හෝ වෙන්න ොළුවන් ඔබ හිතන්න ඕනෑ කමක් නෑ. එයා ක්‍රෝධයෙන් මෝහෙෙන් මුුණාවෙලා මට එහෙම කතාගපක ඇත්තයි. මු මම එකටක කරන ක්‍රෝධ හිතක් ඇති කරගන්න නෑ. එක පාඩුව ඒක විපාකයේ විනින්නවෙන්න මටමයි. එනිසා නිතර ඔබට මතක් කල තිේ ගේ කලදේ පල පලද. මා කලදේ මට පලද. ඔබ මිකුට හොඳක් කලා කියලාලබ හිතම්. ඔබ හිතන්න කමක් නෑ. මම එයාට කළේ හොද එට තේරුම් ගන්න බැරිවුුණට ට කරන්න දෙ නෑ. හ ලාවෙලා එක තේරුම් ගන්න බැරි වුණා. තේරුම්ගන්න බැරිවෙලමට නොයි කපෝ අද කලා ඒට කමක් නෑ. මගේ උපේක්ෂාවෙන් ඉන්න දරාගන්නවා කෙළ හිතන්න පින්න ඔබට පුළුවන්කම තියෙන්ඕෝනෑ. මකිව ධර්මදේශනාක ප්‍රතිඵලේ තමයි තමන් ලඟතියනඒඒක කෙලේශ ධර්මය හෝ. එදිනදා මේ ජීවිතය පත්වක් න අදදිි පිවත් ඕනෑ අතරන් අපට කෙලෙස් ධර්මන්ඳර ගන්න පුලුවන්. එ එකක් තමයි ක්‍රෝධය. ක තමයි මෝහය දිිට්ට ංගලිකා විකනව ස්වාබීණි ඔබහන්සේ හැබෑ ප්‍රඥාවන්තයක් ඔබහන්සේ ක්‍රෝදය බල කොට ඇත්තෙක් වෙන්නඩපා වෙන්න නෑ කියල මම දන්නවා. දැ මේක බොහෝම කරුණාවෙන් ආදරයෙන් පිළි අරගන අපේ මාතංක පණඩිතුමා ගන්න ඔහොදයි. මං ඔබටත් ඔබේ දරුවටත් අනුකම්පා කර ඔබට ගාතාවක් මතක් කලා මාතංග පටිතුමා කරපු උපකාරය. ඉමංච මයිහන් උතිට්ට පිින්ඩක් මම ඔබ පුතා ඇතුළු දසේදාහ බනන්ට ඉඳුල් ටිකක් දෙවා. මම ආරයට අරගත්තු කෑමෙන් ටිකක් දෙනවා ඔබ මහලියකට දාලා වතුර දාලා කලවන් කරලා ඔක්කෝම පුතා ඇතුළු බමුණන්ගේ මුේ වක් කරන්න ඕනෑ. තකොට එවිතරක් නෙමෙයි මෙවක් පටන් සිල්වතුන්ට නැනවතුන්ට ගුණනවතුන් දන්දෙන් ඕනය කියල ොපමතක් කරන්න ඕනෑ. දැන් ජිට මංලිකාව බොහෝ ආතරෙන් ගෞරු මේක පිළියරගන. මා එලියකට දාලාර සියලුම ඉඳදුල්. දැ පුතා ඇතුළු මාන්නනාදික බමුණන්ගේ කටේ වැැක් කෙරවා. අන්න දිට මංගලිකාව මේ කටයුත්ත කරපු ගමන් සියලුදනාටම සිහිියාව. වැලි පිහදාගන නැගිට ලහනු අම්මේ. අප මට මොකොද වනේ. මේ බමුණන්න මොකොද වනේ. චරකෙන ඔබ මහා ඉරිශිවරයකුට නින්දා පහත කලාදාන පිළිගන්න අ්ඩා පේලාවේ. එක විපාකය ඔබට ලැබුණා. එසා වහාම ඔබ සිල්වතුන් ගුණවතුන් අතුනගන වාසය කරන්න ඕන කියලා අවවාදකුත් කලා. හැබැයි බබුණනන් හරි අච්්‍යාව බමුණු හරි මාන්නාතිකයින්නේ. අපි කිවනි මාන්‍ය අයිංකරගන්න උටොත් පින්වත්නි මාන්‍ය අංකරගන්න පුළුවන් අපිට ඕනෑම කෙනකුගින් ඕනෑම දෙයක් ලබාගන්න පුළුවන්. දැන් මාමීට පැරත්්දසක මතක් කළ. සමහර විටසාසුන්ගත වෙනකොට උනත් කෙනෙක්.. ශාසනික නිකායවල්තියෙනවා උපංකුලේ හොයෙනවා. බුද්ධ ශාසනයහෙම එකක් නෑ. බුද්ධ ශාසනහෙම එකක්නේ. හොද අපිතමකෝ ඉහළ කුලයකින් පැවිද වනා කියලා. හැබැයි එ ගමේ දායක දායිකා වන්ගේ පිතමකු සමාජ සම්මත කුලහි නියෝ කියල පිසකින් ව කියලා. එහමනම් කවදාවත්තේ ඇත්තන්ගගේ සිව්පස බන්න හො දෑ. සමාදන් කරනකොට අ කදාවත් ඒගේවලින් සම්මාධන්යන්නත් හොඳ නැමොකද එක්ු හිනියන්ගේෙද වල්මකුත් බොන හෙමනවා අපි පැවිදි වෙනකොට කුලේ බලනවා උප්‍රහම්පදාාවනකොට කුලේ බලනවා නමු දානවන දන්න හො හම් කුලේ බලන්නේ සම්මාධමකට උදවක් උපකාරයක් කරනවා න ඒක බලන්නේ නෑ. තාමත් අපේ මුලාවි පැටලිච්ච පිරිසක් එක්ක තමයි පින්නවත් නන්නේ තවම් කුලමාන්‍යයෙන් ඩු උදුමගත්ත ගිහි කොච්චරීන්වාද. මහට දරුවන්ගේ ජීවිතවලට සහකරුවෙක් සහකාරයක් තෝරගන්නවා. ඔවනොවුන් අතරත හරී ලොකු බැඳියාවක් කාදරයක් ඕනඔන් බනවාන්දුුනා ගැනීමක් තියෙනවා. කාලාන්ත්‍රෙකටසේ මවපියන් මේ කාරජු හා මව්පිය පලවෙ කොට බලන්නම කත කුලේමක්ද. එසා සමහට කුලේ එකන එකට වෙනස් නිසා ඔන්න මවපියර දරුවන්ගේ මුළු ජීවිතයේ මසාර්ථකරන මවපියෝ ඉන්වවා. බනානා අතරේ ඕනෑ අතරන් හෙමයි ඇති. සමහර වෙලාට සමහර දරුවෝ තීරණයක් ගන්නවා කමක් නෑ. මමුළු ජීවිතයේ මවිවාකොව ඉන්නවා. ඒ මොනත් තේ පාපකර්මික වන්ඩ වෙන්නෙත් කාටද. අනවශ්‍ය මානයක් කොළේ දරාගත්තු මවපියන්. ඉනිසා මේ කතාකුවත්තුොලින් හොඳවට හිතට ගණ්ඩෝන මලක මගේ කුලේ ගැනවේවා අනෙක් කුල ගැනවේවා ස්‍යමානයක් හෝ සරිසමානයයක් හෝ. ඊනමානයක් කොප් නොවේදැයි කියල තම පරිෂකරගන්. මං අනිත්තයට වඩා ඉහලයි මං අනිත්තායට වඩා පහලයි මාත් අනිත් අයකකුලවට තමානයි ඔය විදී මානනාතිික හැගි මන නෑ. ජාතියක් වශයෙන්ගත්ත හමත් ආගමිකවඋන්ග සංගත්ත හම ති සියල්ල මේකයි. මෙකි ආයිත් බානා අධික වෙන්නට බේද බින්නවෙන්නට දෙයක් නෑ කොම වනත් බබුණනන්ට දැන් හරිම ඇච්චායි ් සැඩලුකගේ ඉඳීරු බොන්ඩ සිද්ද වුුණා. දැන් බමුණ බමුණු කුලවංශය උපන්න අය මෙගොල ප්‍රචික්‍ෂයප කරනු අදසදහ බමුණු නෙමේ බවුන් ශ්‍රාවක නෙමයි බමුණ නොමයිමි. දැ මගොල් ලජජාවට පත්වෙලා බරණස්ුවර නික්මිලමද්ජකින රටද ගිහිල්ල මදජරදු සමීපයේ වාසයකන්නවා මණ්ඩව්ව දැන් එහිමයි වාසය කරන්නේ. ඇයිදැන් ඒ ොලිගනගේ ඉඳදුල් බිව කිය කල්පනන තියන්නේ. ඔහම කල්ගතගන්නකට චේත්‍රවතයන්න නගර ඇසුරු කරලා චේත්‍රවතය කියයන්න ගන්තරේ ජාතිමන්තන බමනෙ පැවිදි වෙලා වාසය කරනවා. දැඟට දාසදාහක් බමුණොත් මන්නවිය කුමාරයක් ඉන්න කොහෙද චේත්‍රවය නගරේ ආශ්‍රය කරගෙන. අපේ බෝධිෂත්වයන් වහන්සේ කල්පනා කලා ජාතිමන්ත කියන බමුණගේ මාන්‍යයක් තිනයි මාන්‍ය මං විිඳින් දෝනෑ බෝරිෂත්වන් වහන්සේ එතන්ට ඇවිල්ලා ජාතිමන්ත කියන්න බමුණ ඉන්න ගඟක්කයින ගගේ ඉහල තැනක වාසය කරනවා එක දවසක් බෝෂත්වයන් වහන්සේ මෝදෝනය කරන්න ගෙහිල්ල ද හැටි ඩු හපනුවන දත්සුද්ද කරන්න ඒ දැහැට්ක් වතුරට දැම්මා දැම නිකවේ අධිෂ්ානයක් ඇතුව. අර ජාතිමන්තකන්න තාපසයගේ පැංසානහන වෙලාවෙේ ජටාවේ රැන්දේවා කලා අධිෂ්ඨාන කරලායි මික ගංගවට දැන්මේ. දැන් ඒ ගන්ගේ ජලේ නාන ජාතිමන්ත තාපසයගේ ජටාව අර හිතපු ඉදිහටම අර දැහැට්ට ගහිලා නැතුුණ. ජාතිමන්ත තාපසය ක දැකල කල්පන කරවා. වස මංවගේ ඉහල කුලේක ගැනකුගේ එසේ උඹවගේ වසලයකුගේ දැහැට්ටක් ප්‍රැඳයුත්යක ගැන නිසා උබ නහින්දෝනේ. මේ කාලකනයක් කොහින්දලා අව කියල දැන් හොයන ජාතිමන්තතා පසය. ගගේ ඉහලට යනකොට මහපෝධෂත්ව ඉන්නවා දකින්නවා. මහපෝරෂත්ව වනග හනවා උඹ කවර ජාතියක ගැනෙක්ද අනේ? ම සැඩලෙක් මම හැන්ඩෝලක් උබ ගංගාවට දැහැට්ටට හෙළුවද විසිි කලාාද ඕ මන්ද හැට්ටක් විසි කලාා වසලේතු මැරෙන්ඩෝන සැඩෝල් කාලකන්නය උ මෙහහෙම වාසේ කරන්්ඩිපා ගගේ ඉහල ඔබ ගගේ පල්ල වාසේ කරපා බොකද අපි ගගේ නානව උබ නානවතුර අපිට නා්ඩවත්වෙන නැතුකොට. උබලගේෑගේ කිිලිකොනු? අප ඇගේ දවටෙන අයිතකොට පින්වත්න ඕකටත් අපිට හරි වැදගත් කාරණාවත්තියන මතක් කරන්න බමුණු අන්තිබට තීනයක් කරගන තියෙනවා භාරතයේ අගහරුවද සිකුරාත දෙක ඉගොල්ලු ජලස්්ටානය කරන්නේ. ඒ දවස් දෙක අනිත්තයට ජලස්ථානය කරන්න අරකායි. දැල් ලංකාවවනත් අද වෙනක මිනිසුන් ග තිෙනවාන මතවාදී නානෙක විර එෙේ ද දක් කැදලරන නා හතන ොත් හෙම කරනවා තමයි එදත් දුකා කැදිල සුවපත්වල නාන්හතර අම්මකිනවා අද අංගහරුවද නාඩෙපා. මේ අද සිකුරාද නාන්ඩෙපා සැසුර අධනාපා. පිනත්ති ඒවගේ මිනිසුන්ග එක කිවලල මළගවල්ලෙන වානේ. ම වෙනම පොතක්ම ලීරී නොයි සම්බන්ධව. අංගහරු සිකුරු දින ගැන තලකණ්ඩෙපා. මිනියේ වතාාවත් වෙනුවෙන් නැකත් එපා. රටට මහඬ නගා මළගම කිය නුවපා. එපා කිය කරා ගොඩත් යෙනවයි. ඇතරත එකත් තමයි අදත් මිනිස්සන් පිගැනීමමත්තේ අංගාරෝදා මිනිවලන්න හොතනෑ. සිකොරාද මිනි වලන්න හොතන මේ මිත්‍යාවෙන් තාම මිනිස්සු කොයිතනම් බණනකිවත් පෙන් නත්ති කලවගන්න බැවිල තියෙනවාන්නේ. මේ ඔක්කෝ බ්‍රාක්්මණ මත පමුණ තමන්ගේ වාසේත හදාගත්තුවා අපිත් ත අපේ දහම කොට සබබවට පත් කරගන තියෙනවා. එ කොච්චරක අසාර්ථක වැඩදද කියල බලන්න. තින් කිවක් ගගේ. ගගේ වාසය කරපා කමක් නෑ අප බෝිත්්වනන් හසේ ගගේ පහළ දැම්වාසය කරනවා. බෝධිසත්න හන්තර වද වගේම දත්පිරි සුදු කරන දැහැටිදඩු ගංගට විසි කලාම එ උඩුගම් බලා ගිහිල් හට ජටාවේ ලගෙනවා. ආයිත්ක නොවාසලයෙන් බ නැසියන් උබ ගඟ පහලවාසය කරන්න ගොඩක් මේක වෙනවානේ බොමතකතියාගැනින් හත්තනි දවසේ හි හත්කරකට පැලෙනවා. මගේ හිසට මේ දැහැට්ට යොමුකිරීම නිසා හදදවශකට බස්සි උඹ බැරනවා. පින්නක්නී කෙනෙක් තවෙනකුට මෝන තරන් සසාප කරනවා. හදිහූනියන් කරනවා. ඒ හදිහූනියං වදින්නේ හදිහූනියන් වදින විදියේ පාපාකු සල කරම කරපු අයට මතක තියාගත්ද. ඔබ කාටවත් කවර දක්වත් විපතක් කරලා නැත්. යහප තක් කරලා නැත්තං දුස්සීලක මක් කරලා නැත්ත. ඔබට කවුරු කොයි විදිය හූනියමක් කළත් වදිෙනෑගෙනෙකත් බතකතියගන්න. බෝෂත්වන් වහන්සේ කල්පනා කරන්න මං මුලදිකිවගේ මම මෙයාට කිපෙන්නෙම කොටද. මං මෙයාට කිප්නොත් මගේ ශීලය ආරක්ෂා කරගත්ත වෙන්න නෑ. ඇතමට පිටම සිල්ටහමාදන්වෙල ඉන්න දවසක්ම කෙල හිතමු. ඔබ වාඩිවෙලා ඉන්න දන්න හැමදාම් සිල්ගන්ඩවාඩිවෙලන්න තන අලුත් කෙනෙක් වල වාඩි වෙලා. ඔබ වෙනතැනක වාඩි වෙනෝොමිසක් ඔතර හැමදාමම් වාඩි වුුණේ මේ අද ඒආපයට කොහොමද මෙතැඩ වාඩිවෙන්න පුලුවන්. එම කිපෙන්ෙපා. බොහෝ අස්ථාවතිය නොපින් නති සිල්ලර ගත්තත් කිපෙනායි සිල්ලර්ගන ගෙදරා හමත් කිපෙන අයි. ත මතකතියාගණ්ඩෝ නෑ. අනේ මම සිල් සමාදං වෙන කෙනෙක් වෙලා මේ ගැටලුවට ප්‍රශ්නට උරන වෙලා කිපිට කෑගහලා ප්‍රාණ්ඩු සරුවල් කරන එක මගේ සීලේයට අන්තරාව. මට ඕනෑ කෙනෙක් ෝනෑ දෙයක් කිය අපපුවාවිකරපුාවේ. මට මගේ සීලේ ඊට වඩා වටිරවා කෙළ හිතනෝ. පෝතිසන් වහන්සේ කල්පනා කන්නවා මං මෙයාට කිපෙන් ඕන නෑ එතකුණු මගේ ශීලා ආරක්ෂා කරගත වෙන්නේ නෑ. හැබැයි එක උපායකින් මහුගේ මානයේ බිනිිනවාගෙන අධිෂ්ඨාන කළා. මොකදද උපායි. මේ කතාවල් හලාතියෙනවා. අර්ම කිවන කළ කළදේ පල පලදේ. තා කලදේ තට පලදේ. බෝෂත වන්ත හිතන ඔබ කලදේ ඒ ඔබ කීදේ ඔබට පල දෙන්න පුළුවන්. හැබැයි බෝෂත වවන්ේ ප්‍රාර්ථනා කරන්නේ. උන්වහන්සේ දන්නවා මකත ප්‍රාර්ථනා කලේ බමුණ හදදවසට පස්සේ ඔබේ හිසහත් කරකට පැලනවා. බෝෂත්ව වන්ේ දන්නවා බෝධිසතන් වහන්සේ වගේ කෙනෙකට? මේ වගේ ප්‍රාර්ථනාවක් කළ කෙනෙකුට හරියන්නේ නෑ. එහින්දා ඒක ඒකාන්තයෙන් ඔහුටම පල දෙනවා. එනිසා බෝධිසත් වහන්සේ මොක දුපායේදුවේ හත්වන දවසේ ඉරූදාවෙනක වැලැක්වුවා. මිනිස්සු බනවා දැන් ුදේ හතා යටයි තාම එලිය වෙලා නෑ. ඉරුපායන්නේ නෑ. මිනිස්සු කරදරයට පත් වෙලා මනිසු ලොක පිළිගෙනීමත් තිබනව ජාතිමන්තකෙන තාපතය ගැ. ජාතිමන්ත තාපසය හම්බෙලාහනවා ස්වාමීණී ඔබහන්සිට නුවෙක් ප්‍රාතිහාරය පාන්න පුළුවන් කෙනෙ ඔබ හිරූදාවෙනක වැලක් වුවාද ජාතිමන්ත තාපසය කෙන මංකරපු දන්නෙම ඔන්නඒ ගන්තෙරේක හැඩලෙක්වාසය කරනවා එ සැඩලරඟට හිල්ලා අහන්ඩ ඔබ ද ඉරෝධාවක නැත්තුවේ කියලා. මිනිස්සු කලබලයට පත්වෙලා ගියා මහා බෝරි සත්්‍යයෝකවට. ස්වාමීණී ඔබහන්සේද හිරනැවැත්තුවේ. ඕ මම මොකක් නිසාද. ඔබලගේ සාස්ටෘස්යෙන් සලකන තාපසය ඉන්වානේද. එ තාපසය නිදොස්සනු මට තාපයක් කලාා. නිසා අත්කරකට පැලෙන්ඩෙ කියල මට ප්‍රාර්ථනා කලා අදේ හත්තනි දවස. මට ඒක හිද්ද වෙන්න නමුත් ඔබේ ශාස්ත්‍රුව රැට ඒක සිද්ධ වෙන්න පුළන් ඔබේ යාළුවටඒ එක සිද්දවෙන්න පුළුවන්. ඒ නිසයි මම ඉරෝධාවන්ක නැවැත්තුවේ. හොඳයි දැන් අපි මොකද කරන්න ඕන ඔබලගේ යහළු තාපස අරන් ඇවිල්ලා මන්ලග සමා කරගන්න ඕනේ. මගේ කකුල් දෙකළඟ වැටිලා සමාව ඉල්ලු ම තමයි හිරෝදා වෙන්නේ. දැන් සූරිය අනතු ජවත්වවෙන්න බැන පින්නන්නේ. මිනිස්ු කලබල වෙලා දුවලගෙහින් යහළු තාපත ඇදගෙනවා. උබ මේ නිදස්ථාපතයට මේ දෝසා රෝපණය කරපුුණනි සාහ තමයි අපි හමෝටම කටදරට පත්වෙන සිද්දඋනිි. එනිසා සමාගනිින් කියලා. පාමුල වතුරවල තිබ්බා හැබැයි. වා එහෙම සමාව දුන්නත් මොහුගේ හිස අත්කරකට පැලනවා. ස්වාමිනිම කොත කරන්නේින් බේරෙන්ඩඩක් මැටිපිඩක් කරන්ගෙන්ද මැටිපිඩක් ද ගන්තරේන වාසය කරන්න මැටිමිට හොඳට අනලා මෙයක් ගන්ගේ බස්සලා මැටිපිඩ ඔළුවෙතියන් මම ඉරදාාවක නවත්තපුූ අධදිිෂ්ඨානය ඉවත් කළ වහාම ඉරූදා වෙනවා මෙ අට ජලයේ යට යන්න කියන්න. දැන්ඔන්න ජලයේ යටගිය ඉරූදා වුණා. මොකද දෙවෙෙන්ඩ ඇත්ත. අර මැටිපිද හත් කඩකට පුපුොර ලගිය. පින්වත්න දැ පින්නත්වඔබ දන්නවා මහා බෝර සචචන් වහන්සේ. හොදමන කලා තරක්න ගමී දැව්වාශය කරනව කිව්වා චේත්‍රවති නගරේ දොළොස්ථාක් නැතන් දසේදාහක් බමුණු. එ දාසේදාහක් බමුණු කොහේ දින්න කියර ෝෂව වහසේ හොල බලනවා කල්පනා කන්නවා මේ නගරේම තමයි ඒගුල්ලොත්වාසය කරන්නේ. ඉරිදිෙන් ගිහිල්ල නුවරාත් පස බැහැලා පාත්‍ර යරකන නගරය පි පි හැසරු ෝරිසන් වහන්සේ. බමුණුව ආයත් මේ බෝධත්ව වහන්සේ දැකලා එක දවස දෙදවසක් මෙයා වැඩල මෙහෙම නං දිගට මේ පින්නඩ පාත වඩිදිිගුව අපට දාාන්තිික නැවේ ඉළ හිතල රජරුවන්ටකෙන රජතුමණ එක මායාකාරෙ විද්‍යාදර හොරෙක් පැමිණල ඉන්වනගරයට වල්වා ගණන්ඩය එකට රජුරුවන්ට කිහි දැන්නන්. රජරුව හොඳයි කියල පිළියාගන මහාබෝසතාණන් වහන්සේ අල්ලඩ දැන් පිරිසක්ක යවනවා. ඒ වෙනකොට මහාබෝසතාාණන් වහන්සේ පිින්න්නපාත ලැබච් මිස්්‍රභක්තිිකක් කරගනෙක් තරා බිට්ියයක් ඇසු කරගන පුංචි පුටුවක වාඩි වෙල වළදන වෙලාව. දැන් රාජ පුරසයෝක නවබ අනුන්වෙනුවෙන් හදාපු දානෙටිකයිවි වළදරන්නේ. රජරෝ නියෝග ඇදන බෝ මරන්ද කඩුවෙන් පහරදීලා ජීවයක් සීර පැමුණුවා. බෝධිෂත්ව වහන්සේ කළුඩිය කරලා බ්‍රක්්මලෝක ඉපදනාා. මෙන්න මේ කතා පූතෙත්පේන බෝරිිෂත්වන් වහන්සේ කෝධය දමන සුලු කෙනෙක් මට මෙහෙම විපත්තයක් කලා කියලා අන්තිම මොහොතේදී තමන් මරණවෙලාවත් ක්‍රෝධයක් ඇතිකරගත්තා නම් බෝධිශතචන් වහන්සේට අර උසස්සුව ආත්ම භවේල බන්ඳ හම්පෙන්න්නේ බ්‍රක්්මලෝක ඉපතිදිද හම්බෙන. පින්වර්නී කතාපුවතිෙන් අපිට බොෝ ආදර්ශ ජීවිතයට ලඟා කරගන්නට පුළුවන්කමල බච්ච බවපිට පැදිිය ඇති ශාස්තෘන් වහන්සේදා ධර්ම දේශනාව ගෙන හැර දක්වල උදේන රජ්ජුරෝ කතාාව මුලෝ ට මතකයි පැවිද්දන්ට පෙලීමැති කළ. බාරද්වාජ කන පසේපු දුහන්දුරුවන්ට දැන් පමණක් නෙමෙයි පෙරත් පැවිද්ධන්ත්‍ර මේ විදිහෙ පීඩා දුන්නා කියල වදාරලා. එදා මන්නවවේ කුමාරය මේ උදේන රජ්ජුරුවයි මාතාංග පන්්ඩිතය නම් මමහි කියලා මේ කතාව සමාප්ත කලා. අද අපට මණ්ඩවවිය කතා ප්‍රවෘතිය නිමාවට පත්කරගන්ට ලැබුණ. ඊට වඩා ඉදිරියට අපට මේ ධර්මදේශනාවේ. දග ගෙනියන්න්නනත අවස්ථාව සැලසෙන්නේ නැහැ. නමුත් ඉතා කෙටියෙන් සීපත් කරන්නන් අප ඊළඟ දවසට අලුත් ධර්ම දේශනාවකට මුල පුරන්ඩ තියෙන නිසා පින්නත් ඔබට මතකයි සානුසාමනේරයන් වහන්සේ කතාව. සානුසාමනේරයන් සියවර්වරයන්නට ඇවිල්ලෙ ඉන්න වෙලාවේ වි්‍යක්ෂ දිිෂ්ටි ඇතිවුනාම අම්මග හිලා රහතන් වහන්සේ මුණගැහෙෙනවා. රාතන් වහන්සේලා සීපත් කරනවා. අමනිශ්ෂෝ සැල්ලන් කරන්නේ සීලේ බිඳගණ්ට අධිෂ්ඨාන කළ ඇත්තෙක්. ඔබේ පුතා දැන් පැවිදිශීලයේ බිඳ ගණ්ඩයි සූදානම. එනිසා නැවත ඔබේ පුතා ආයිති සංවරයේ පිහිටල පැවිදදට පැමණුනො ජීවිතය වාසනාවන්ත වෙනවා. අන්නේ අදිිෂ්ඨානීෙන් පුතාටා ශිරවාද කලා. පුතාට පියවිසිහිවා නැකට බලනකොට කල්පනාක නොම සෙමවගරුවාගන දැන් බිව ඇටිල ඩි වෙලා. අම්ම දැන් හිටියේ හාල්ගරමින් දැගින්න රාධාන් වහන්සලාලංඟ මාවත්්‍යයාගැෙන. මොකද අම්ම මේ කියලා හනවා. අම්ම අඩාන්නේ යයි පුතේ මමන්ඩාන්නේ පුතා වටිනාජීවිතයක් ලබලා වටනා ජීවිත ැතිකර ට ෙද විල් ප විද වෙන් හදවා. ඒක හරියට කෙනෙකුගේ මරණයවාගේ එකක්. පුතාපහු ගුරහවාසේන මැති ගිනි ගොඩට වැටන්ඩයිහදන්නේ. අනේ පුතෙහෙම කරන්නඩිපා දැන් අම්මහනෝ ඔපුතේ පොහට දැව්වායසගේීයේ දම්මය අවුදු විස්සයි. මාපුතාට දැන් අධදිශීලේ පිහිටන්ට හොඳ මවාස. ස්වාම හන්සලට වවැඳලා යතනා කළ මගේ පුතාර සමාවෙල ස්වාමිණී පැවිදි පසම්පදාාව ලබා දෙන්ඩෙකි ලාර ආර්ධනාවක් කලා. දැන් ඒ විදිහටම අර ස්වාමින් වහන්සලානුකම්පාවෙන් පුතාට පැවිද්ද ලබා දුන්න. ඔය අතරත බුදුහමදුරු සානු සාමනේරයන්ගේ හිත්හ සර කොහොමද කියලා බලල කල්පනා කරනවා හිතයි පැතිදි විපරීත වනිසා උකටලෙූ බව මේ දරවාට දැන් තේනුම් කරලා දුන්නමේ රාතන් ව හන්සේලා. පෙරදී මගේ සිත සිතුලෙ සැහැමක් තැනක වැරදී ගිය අයුරු සිහියටගෙන මතක අංකුසයෙන් මතතු හීලෑලන් ලෙසක විදසුන් නැනින් දමනය කරගමි යහෙක කියලා. ලස්සන ගාථාවකින් සාස්ටෘන් වහන්තේ. උත්තාට බනකිව්වා උන්වහන්සේ රහතන් වහන්සලාතර උත්ත රහතන් වහන්සන ම බවට පත්වෙලා පෙන්වත්න්නේ දෙවියන්ට ධර්මාබිසමය ලබා දෙන්න ත්‍රිපිටකාරී බුද්ධ වචනය මනාවිීගනගන මහා ධර්මකතික එක් බවට පත්වෙලා අවුරධුවේකසේ විශ්ක කාලයක් තමදිව වාසේ කල්ල පෙෙන්නුවම්පා පදාලා කියලා එස්සානු සාමනයට කතා ප්‍රවෘතිය සඳහන් වෙනවා. අපි මේ කතා ප්‍රවෘ්ජි දෙකම මේ එකත ඒකතු කළේ. අමනු ශවපද්‍රවයන්ගෙන් ජීවිතයට ඇතිවෙනයම් කිසි වුව දුරක් ඇද්ද තුනුරුවන්ගේ ගුණසරණ පිහිටපු. නැතිකමී විපාකය නිසා බිසක් අමනුෂ්‍යයන්ට තුනරුවන්ගේ ගුණ පිහිටවා ගත්තුු කෙනෙකුට බලපෑමක් කරන්නඩ බෑ කියන කාරනාවත් අහවරු කරන්නට අදටපට ලැබෙට කාලගාමීමේ පමණයි. මසීපත් කලා ධර්මදේක්ශනවා ආරම්බේදීම. අපේ ශාසනයට බොහෝම හිතැති. තරුණ පුතෙකු හැටියට දනන්ජය කනායක පුතා. කුමාරරි ජයවීර නම් පින්වත් මාතාව සමගින් ඔස්ට්‍රේලියයා වේ මෙල් බන්නගරේ සිට දායකත්ය දරාගෙන නිට්ට බෝ කලිරිිහෙෙන නුවර පාරේ තිලක් සුපර් ආයත්තෙහෙ සෝදර සහෝදරියන් එක තුවෙල පින්කම සිද්ධ කල පුතාට ආශිරවාද කරනවා. ඔගේම සුජීවත්තවාසය කරන ආච්ච්‍යම්මට අපේ කුමාරේ ජයිවීර පින්වත් මහත්මේ ප්‍රධාන ආදරණය දරුවන්ගේ සෙන්හෙබර අම්මාට ශාසනය අපටත් මවක් වැනි ආදරණය පින්නැති අම්මාට තේරිිකාශ හා නිරෝගේය සුව ප්‍රාථනා කරන්නට කුමාරයේ ජයවීර පින්වත් මහත්මනිී ආදරණීය දරුවාගේ ජීවිත වෙනුවෙන් තමන්ගේ බොළු මහත් ගතදිය කරමින් වාරෝපදෝමින් අද අප්‍රමාණ් සතුටුුවේ හැකි තැන්ට දරුවා පත් කරගන ගමන් කරනොබට තවදුරටත් ජීවිතයේ අරමුණු සපල කරගන්නට ශක්තියේ දෛරය ලබේවාය ප්‍රාථනා. කරමින් සුපරදලෙස මටත්තා ශිරවාද කල්ල තිය න අනි දුක්න රොගිබා වෙනුවෙන්. මේ දහම් ඇසූ හැම දෙනාගේ මාශිරවාදය ඒදාකත්තේ දරුප පින්න තුල්ලගේ අරමුණු වෙතයොම් ඒේවා ස්්ටාරක්ෂක ශීියලු දේවතෝදම පින් අනමුව දංම. සුකිින් සූ පත්භාවයට පත්වේවා දෙවියෝධ ප්‍රාර්ථනය බෝධියකින්. අමා මහඩින් සැපතින් සැනසෙත්වා කල ප්‍රාථන කරමු ආකා සට්ටාච බුම්මට්ට දේවානාගා මහිද්දිකා පුഞ්ඥන්තං අනුමෝදිිත්වා ශිරංග්‍රක්තන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරංග්‍රක්තන්තු සම්මා සර්්ධම්ම දේශනං චිරංග්‍රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්තිී ඔ බැහැමට සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු පිහිටයි. සාධසාධසාදුහ. අමනුෂ්‍ය වවදුරුවලින් මි දෙන්න නිරන්තරයෙන්ම තුනුරුවන්හි පෙහිටා කටයුතු කරන්න ඔබට ශක්තිය දහිර්ය එක්කාසු කරමින් අදත් එරි දවදෑසන මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු. ඒ සඳහා වැඩමුවන්නට යෙදුණු. ගම්පාහ මිරිස්වත් හෙටිය දින ශ්‍රී සුදර්ශයන ධර්මණිකේතනා දීපති, විචිත්‍රභානි, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, ඇතිපූචනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අපේ හාමුදුරුවන් වහන්සේට අපි කවරුත් ඉන්න ැක ටහයියෙන් හඩනගා සාදුහනක් පවත්තුමින් නිදුක්නීරෝගී සුවච්චිරජීවනය හා උතුම් දරුමාබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. කෙටිවිරාමයක් ලබා ගන්නවා, ඒ විරාමේ නතුරුව නැවතමුණ ගැසෙන්නේ ඉරිදා මෙටනෙත්පාමුල දර්ුම සාකච්ඡාව සමගින්. එසේ නම් අපේ නැවතත් සීල දෙනාට තුන්රුවනි ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පිහිට පිළිසරණ ලැබීම තුළින් ඔබේ ජීවිතයට යහපතක් වෙන්න කියලා පාර්ථනා කරමින් ඉරිදා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවා රම්භ කරන්නට බලාපොරොත්තුවන්. ඉතින්න මේ කාලයට නැත්තම් වර්තමානයට බොහෝසයින්ම වැදගත්වන කතාපුුවත් දෙකක් කතාප්‍රයවෘති දෙකක් නැතන් කතාංග දෙකක් කොපයෝගි කරගෙනයි. හුගිය සතිකීපේ පුරාාවට අප හමුදුරණන් වහන්සේ ධර්ම දේශනාව ගොඩනගන්නට දේශනා කරන්නට යෙදනේ අද එහි අවසානය සනිටහන් කරන්නට හැකියාවක් ලැබුණ එකක් මාතාංග තාපසතුමා නැත්තම් පණිතුමා සහසම්බන්ධ කරගෙන ඒ පනිිතුමාගේ කතාව ශ්‍රීෙන් ගොඩනගාගත්ත දේශනාව අනිත්්‍යක තමයි සානුසාමනේර භික්‍ෂූන් වහන්සේ සහ සම්බන්ධ කරගෙන නැත්නම් ඒ පුොඩා සාමනේරයන් වහන්සේ වටා ගෙතුනු කතා ප්‍රවෘතිය තුළින් ධර්ම දේශනාවන් සාර්ථකව අදදවසේදී නිමාවට පත් කරන්නට යෙතුනම්. කෙසේ හෝ ඔබට මේතුළ ඉගෙනගන්නට බොහෝ කරුණු තිබෙනවා හෝද සිතක් ඇති ොකර ගැනීම යහපතෙහි නිරන්තරයෙන්ම පිහිටීම අධිෂ්ඨානය තුළ පිහිටීම සහ සීලේක පිහිටා කටයුතු කරනවා නම්. ඔබට ජීවිතයේ ජෑග්‍රාණ බෝමයක් ලබාගන්නට පුළුවන්. එනිසා නිරන්තරයෙන්ම සිල් දෙනාගේ යහපත උදෙසා කටයුතු කරන්න කිය යප. චේතනාව මුලින්ම අපේ ඔබේ සිතට එක්කාස්ුපරන ගමන් ධර්ම සාකච්ඡාවට යොමුයමු ඒ සඳහා වැඩමෝන්නට යෙදනු ගම් පහ මිරිස්වත්ත හෙට්ටියදනිය ශ්‍රේෂු දර්ශන ධර්මණිකේතනා දීපති විචිත්‍රභානි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අඇති පූජනීය හැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේ මුලින්ම ගෞරවයෙන් පිළිගන්නා මොහොත. අවසරයි අපේ හාමුදුරුවන්නේ හන්දුරණය ධර්ම දේශනාව තුළ ජාතිමන්ත තාපසයා. අඩිතු කරපු ආකාරය පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඉතින්න මේ තුළ මහා මානයක් ඕගේ සිතට එක්කාසූුණම්. අද මුලින්ම මේ පැහැදිලි කර ගැනීමත් සමගින්ම ධර්මසාකච්ඡා වාරම්භ කරන්න කියලා හිතුව මාන්‍ය අධික වනාම සිදුවන පරිහානය පිළිබඳව අපි ටිකක් දිරිගලෙස පැහැදිරිි කරමින් ධර්ම සාකච්ඡා ආරම්භ කරමු ඒ සඳහා මට බුදු බන පදයක් පතක් වෙනවා වශනාවන්ද පින්වත්න්නේ. මාන්‍ය අධික තත්ත්වයට පත්වු නහම කට දැබෙන පරලබ විපාක වශයෙන්ද දිට්ට දමවෙදෙන අප දැ ඇත්සිදිරිය පේන විපාක වශයෙන් කරුණු රාශයක් සහිපත් කරන්න තියනවා එහමයි. එක කාරණාවත්තමයි අතිමානයන කුක්කුරු. අතිමානය යුක්ත වෙච්ච මනුස්ස්‍යයා මරණයට පත්වීමෙන් පාසේ උපදින්නේෙ සුන කයවෙලා. දැන් අනුන්ගේ දෙපාලව කමින් අනුන්ට බැල මෙවරකම් කරමින් අනුන්ට යටහත් පාත්ව බයි සැකයිෙන් නිතර ජීවත්ව වන සතෙක්නක් සුනකැ කියයන් කොච්චර ආදරය කළත් ස්වාමයාට එ ජීවත්වෙ බයි එවැනි ආත්මභාවයක් ලබාගන්ට හේතුවෙේච කාරණාව තමයි අතිමානයෙන් යුක්තවීම. ඒවිතරක් නෙමේ මනුස්්‍ය ජීවිතයක් ගතකන්නවට වුණත් ජීවි දරුණු ආපාද, දරුණු රෝගපීඩා උත්සන්න භාවයට පත්වෙඩා තමන් ජම්ගිසිෙනෙක් කුලහීනේ ැඇයි සල කළ පහත් කලා නං එ. එයාගෙන්ම සැලකිරි සංග්‍රහල බන්ඩ සිද්ධ වෙන අත්තාත් තියනු. අඩවගේ දරුණු දුක්ව විපාක, කටුක විපාක, රෝගාබාදවට ලක්වනේ එක හේතුවත් තමයි මාන්‍යෙන් ඉදිමීගත් ජීවිතය එහෙමයි. ම ෙනුගේ ජීත පරිහියා නර්ර පත් වෙනවා. මානනාධක මනුස්්‍යයට සැෙනක අඩුයිනේ. තමන් හැම මනුස්්‍යයාටම සමාන්තර්ව දලකවාන ගමක ජීවත්වනකොට කාෙකත් සනමස මුහුණනි කා ගත්දදුකට සැට තු වගෙන ය එම උදක් වෙමින් උපකාරවමින් කටයුතු කරනවා නැති කෙනෙකුට ඒඇත් අගේ මරණයක් වනහම මුොළ ගම මෙතැන වා එ. විපතක් වෙනවා නේද අනේ අපොයි කියල දුවල පිහිටනවා මානතික මානු සැන්වා නේද. එයට විපතක්කට හම කවදාවත් කෙනෙකගේ මූන දිහබල හිනවෙච්ච නැ මනිියෙක්කෝයි හෙමයි. ඔයි මිනිට ඔහොම වෙලා මදිී එ මරණයක් වෙනවා නේද. මිනියගේයින් එඩියට ගන්ඩ හතර දෙනෙක් නෑ එ මල්ශාලාවෙෙන් ආවුත් නිසාක් එ මොකදේ මිට මුදල් නිසා හංකාර වෙද? ගෙවල්තරු වඩනිි හංකාර වෙලා ඇවිච්ච තාන්නමාන්‍ය නිසා හංකාර වෙලා වෙනත් වෙනත් නො එක්කාර නිලාතල නිසා හංකාර වෙලා. මිනිස්සුන්ගේ ජීවිතේ මිනිස්සු අවශ්‍ය වෙලාවතියනොද පරිවාර සම්පත්තිය. එමයි. මානන්තික මිනිහට පරිවාර සම්පත්තිය නෑ. මිනි හරි සෝකාකෝල ජීවිතයක් ගත කර දවසක්කයනවා. එහ මට මෙහෙම වනේ ම මිනිස්සු හෙලා තලා කතා කරපු නිසා කියලා. යම්දවසක එයායට වැටහීමක් ෙනවා විපාකේවැට හෙන්න ගන්නවා එහ අන්ඒ එක අතිමානයෙන් හිත උදදුමාගත්ත මනුසයකොට ලැබෙන විපාකාතරින් ඉතාම අතලු සක්බංයහිී පට් කලේ එහමයි හොඳයි අපේ හාමුදුරණය දැංග අපි මාතාංග කතවස්තුව නැත්තම් මාතාංග පනිිතුමාගේ කතාව ඒවාගේම මණ්ඩව්‍ය කුමාරයා සහසම්බන් වනු කතාව ඊට පස්සේ සානුසාමනේරයන් වහන්සේ කතාව. මේ කතා දෙක තුළම තිබුණු ආරාවන් තම අප හාමුදුරණේ අමනුෂ්‍ය බලපෑන් තිබුණා අනිත්තක යක්ෂයන්ගේ බලපෑම්වලට ගොදුර වුණා. එතකොට අපි වර්තමාන සමාජය අහල තියන හාමුරණේ හදියුනියම් බලිතවවිල් යන්්‍රමන්ත්‍ර ගොරුකම් පිළිබඳව අපි අහනවා දැඟ සමාජමාධ්‍යය තුළත් මේව බොහෝසයිීම ප්‍රචලිත වෙලා තියෙනවා. ඇත්තටම හන්දුරණය මෙහි සත්‍යතාවේ මක්ද. මෙහි සත්‍යතාවයක් තියෙනවද කියලායි මීළඟ ප්‍රශ්නය. ඔ! දැඟ අපට සානුසානරයන් වහන්සේ කතා පපුත හ බැලූුවහම. ක්ෂාවේශය සිද්ද වුණන් හම එක මනු බලපැම් සිද්ධ වෙනල තියන කන තියෙනවා කියෙනක හෙම මගේ සතියක සහිපත් කලා ෝගේම මාතාංග පඩතුමාට කරපු අපහාසේලඟ යක්ෂ ඇවිල්ල වහයලා ගත්තා එම. දාසේ දාක් බවු අට එක්කනකට දෙන්නෙකොට නෙමේ. එච්චර විතර නෙමේ භාගිතුන් වහන්සේ ජීවිතය අයගන බලමු උ වහන්සේ වේරජය වස් සමාදන් වෙන යන වෙලාවේ එහම. දේරජවාස සියලු දෙනාට මාරයක බලපෑ මඇැතිවූට එ වස්සාරන්ධනාකර බව අමතකොයි ලගිය එයි. එතකොට මාරයා කැන අමනුෂ්‍යයක් නතන දෙවපපුත්ත මාරකෙට කොටසකුත් තින්නවා එතකට දවපපුත්ත මාරය වුන අමනුෂ කොටසක් ඒ අමනුෂ්‍යෝ අප ප්‍රමාණව මිනිසුන්ගේ ජීවිතයට බලපෑ මෙල්ල කරටවා. ඒක සත්‍යයා ඒවන් බුද්ධන් සරන්තාන දම්මන් සංගංච බික්කහෝ. බයංවා චම්බිතත්තන්වා ලෝම හන්සෝන් අ හෙසතීති. නමුත් මසීපත් කළ හැටියට ධර්මදේශනාවරත්. යමෙක් හැබැවිම් බුදුසරණ ගියාද. දහම් සරණ ගියාද. සඟසරණ ගියාද. ඒවන් බුද්ධන් සරන්තානන් දම්මන් සංගංච බික්කවෝ. එයාට අමනුෂ්‍යයන්ගේ බයක්වත්. අමනුෂ්‍යයන්ට කරන්න පුළුවන් දෙයක්වත් තැතිගැනීමක්වත්. රෝමෝත් ගමනයක් වත් අඩුවාතෙ. ඒකි වේ. මවිල්ගහකටවත් තුරක්රට බෑකි එකට සරර්වචනය කිව්ව හෙ. ඒවිදියේ ලොකු සංරක්ෂණයක් මේ තුනුරුවන්ගේ ගුණේ තුළ තියෙනවා. පිරිත කියන වචනය පරි ත්‍රාණකිරණ හැදන්නේහ ත්‍රාණකිලකයන්න ආරක්ෂාව ජමෙකුට අමනුෂ්‍යන්ගෙන් වේවා නැත්නත් ොක්කාර ුවදුරුවලින් ග්‍රහාපල නක්ෂ දෝස අනවින බඳදර වේවා සියල්න එම ආරක්ෂාව උපදෝන ප්‍රධාන බලවේගේ තියෙ රත්නත්වේ ඟ හ. යම කැබැවින්ම රත්නත්වය සරණයන්නේද ඒ ඇත්තාට ඒ කාන්තයෙන්ම අමනුෂ්‍යයන් පිළිබඳුවදුරකින් බයක් ඇතිවෙන්නේ නෑ. යම මේ කරෝගය පීඩාවක් ඇතුව ම් මට අමනුෂ්‍ය දෝසයක් වත්දෝ කියල හිතනවනන් එය ඒ මිතා ගනවන් තෙරුවන් සරනක නැති නදෝ කියල . බැවිම්ම රුවන් සරන කියනන්. ඔබ නවතනහවතු අධිෂ්ා කරන්නකො මට තුනරුවන්ගේ ගුණ පිහිට තියෙනවා. මගේ තුනරුවන්ගේ ගුණ පිහිට පිරිච්ච හදවතින්. යම් අමනුශෂෙක් ඇද්ද ඒ අමනුශ්‍යෝධමේ පින් අන්න මෝදංම සුවපත්භාවෙට පැමිණෙත්වාගේල මෙෙත්වඩන් අමනුෂ්‍යන්ට මෙත්වඩන්ද වටන්න තුනුරුවන්ගේ ගුණේ මෝලික කරගන අමනුශ්‍ය සුවපත්තෙ ඔබට ආශිරවාද කරනවා එහෙමයි ඒ තයි ධර්මය ත්වය එහෙමයි. අපි හමත්‍රණය දැංා අපි වර්තමාන්න සමාජය කත්තාාවම නැත්තම් මේ කාලය තුළ ගත්තහම අපි දන්නවා බොහෝසේෙන්ම විවිධ තාක්ෂණික දියුණු මාධ්‍ය භාවිතාවන් සිද්ධ වෙනවා. මෙ මාධ්‍ය භාවිතාවන් සිද්ධවීමත් සමඟ අදකාලයට වඩා අතියතේදී අපි බොහෝසේෙන්ම පිරිිසූත් ප්‍රදේශනාවක් වේවා යම් දේශනාවක් වේවා, භික්‍ූන් වහන්සේලා තාමත්ම ගෞරුවෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව නිවසට වඩම්වා නැත්තම් වි රස්ථනයට වඩම්වා ආයතනයට ප්‍රදේශයට වඩම් තමයි සිද්ධ කරගත්තේ. බැයි දැක් ඩිවශයෙන්ම මාධ්‍ය තුලින් අපිට ඒවා ශ්‍රවණය කරන්නට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අපිට ඇහෙන කතාවක්තමයි අපි හාන්දුරනි මේ ආකාරයට වැඩි වැඩි වශයෙන් මාධ්‍යතුලින් ධර්මය වේවා පිරිත් සූත්‍රදේශනාවන් ඒවා ශ්‍රවණය කරන්නට අවස්ථාවක් ලැබනත් උදේහවා අපි සාමාන්‍යභාෂාවෙන් කියනවනක් අපට හැෙනවාත් අප ඉතිං උදේහවා දෙකේම පරිද්දාාලතමයි ගෙදර කියයන්න කියලා. හැබයි එහෙම තිබුණත් පිරිසක් කියන කතාවක්තමයි අපේ හාදුරණ අනේ අපට පිරිත් දාලා තිබුණත් බලන්න කොත් න රදර මේකින් අඩුවක් නෑන කියලා ඇයි ඒ අපේ හාමුදුරය. සුනාත ධාරේත තරාථකිවන්නේ එහෙමයි. ධර්මය තුළ ක්‍රියාත්මගන ගොට පියවර තුනත්තියනවා. ද පිරිත දාලා තිබ්බට ඇහුවවෙන්නේ නෑන ඇහෙනවන එමයි. ඇහෙන බන ඇහෙන පිරිත තත්ත්ව ඇයි. අහන බන යහන පිරිතේ තත්වයි වෙනස්න එහයි. අධ්‍යාත්මීඒ වෙනුවෙන් ගයෝධවලා එහමයි. අරක වගේ අත්ත සංජා එහෙමත්ත අත්ත පඥ්ා ධම්ම පඥ්ඥා කියීන කාරනාව. එ අරතත් ධර්මයක් දෙක මෙනීකරකට පිද්දේශනවාහන වනේද. එහෙම වෙනට කොට කරදර අඩුවෙන්ට පටන්ගන්නවාහ. එස එකක වැඩවල ඒ දෙබින් ්‍රේඩියකේ පිරිද්දාාල නිදාගත්ත වෙන වෙන වැඩකඩබින් හිටිය ඇත. පිරිතේ බලය ඉන්න නෑ එහ ඉති කරදරයන එක ස්වභාවයක් එ සහරවෙලාට සහර අනුශ්‍යය යමෙන් බලපයමුත් එල්ල කරලා පරිහානීර පත් කරවට උත්සාහ කරනවා. පින්කන් කරනයි එහෙම මොක දරු අමනුස්වවැර ජයගන්න පුළවා. එහම තමර අනුෂ්‍ය පින්කං කරනට කැම තින එහම හොතුර. ඒනිසා පිරිතේ වැරද දන්නමේ අසන්නාගේ වැරද්ද යතන තියෙන. එහමයි. එනිසා සැදැහැවතුනි ඔබ ඔබ තුළ පවතින අඩු පාඩුකන් තමයි නිවැරදි කරගන්නට ඕනේ. ඔබට පිරිතෙන් ඒවා දහමදේශනාවින් ඒවා ඒ ලැබෙන ආශිරවාදය ලබාගන්නට ්‍රම්. ඔබ නිසියාආකාරයෙන් ප්‍රියාත්මක විය යුතු. ඔබ නිවරදිවේ යුතුයි. ඒ නිවරදිතාවේ ඇති කරගන්නට බට නිරන්තරයෙන්ම ශක්තෙක්කාසුකිරීම තමයි. මෙත්නෙත් පාමුල ධර්මදේශනාව සහක් ධර්ම සාකච්ඡාවතුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. හාමුදුරුව වෙන්නේ ධර්ම දේශනාවාරම්භයේදී ඔ බවහන්සේ පැහැදිලිකර දෙන්නට යදුනක් පූර්වාකාරයට ශාසනයේ ආවිශ්‍යය දිහිර්ග කිරීම පිළිබඳව බොහන්සේ කරුණු පැහැදිලිකර දෙන්නට යෙදුණ. ඇවැැයි වර්තමානයේ අපි දන්නවා. මේ සමාජයේ අපි දන්නා බොහෝ දෙනෙක් බුද්ධ පූජාවක්තියලහරයේ බෝධි පූජාවක්තියල හරි ශාසනය ආවිශ්‍ය ප්‍රාර්ථනා කරනවට වඩා තමුන්ට ආවිෂ සැපවර්ණ බල ප්‍ර්ඥා කියන කොට්ටාශයන් තමයි පාර්ථනා කරන්නේ. ඇයි මෙහෙම වෙන්නේ අපේ හාමුදුරණේ. ඇත්තම්ම අවබෝධයකින් තොරවීමනේ තුළ සිද්ධ වෙන්නේ එහෙමයි. හැබැවයි. සාමාන්්‍ය මංසයකයේ ස්වභාවය තමයි තමන්ගේ ජීවිතයට ආශ්‍ය වන්න තබර ප්‍රඥාව පාර්ථනා කිරීම. නමුත් ඒ තුළ කරන පින්කමෙන්. අධ්‍යාත්මිකස්යෙන් සිද්ධ වෙනවා වාසනයට ආවශ්‍ය පූජාවක් හමයි එතකොට යම් කිසි කෙනකට තව කෙනෙක් ව ආවශ පූජාර පුළන් ක්‍රමක අණනාවත් ීෙනුවන් එහෙමයි සමහට අපිහිත මකෝ මරනයට නියමිට වෙච්ච ගවයෙක් නිදහස් කරනවා මයි. එතිර සතායට ආශ පූජා කිරීමක් හිර කරලා ඉන්න කුරුල්ලු මිලදී අරගන නිදහස් කරනවා.ඒ සතාට ආශ පූජාකිරල්ලක් හෙමයි. ඒක ශාසනයට ආශ පූජා කිරීමන්නන්නේ හම. නුකම්පාවෙන් කරන අවුෂ පූජාව. ශාසනයට අයෂ පූජා කරනකොට පින්කමක් කරලා එයා අධිෂ්ඨානම කරන්නඩඕන මගේ ශාසනය දිගු කල් පවතිීවා මගේ සසන බැබලේවා මගේ ශාසනයේ ආු්‍ය බොහෝ කල්වේවා. චිරන් තිිට්ටතු ශාසනන් මගේ ශාසනය බොහෝ කල් පවතීවා කියෙන පාර්ථනාවෙන් ම පින්කමක් කළ හම තමන් තමන්ට ප්‍රාර්ථන කළත් නත් ඒ කාන්තෙන් ආල් සම්පත්තිය ර්න සපත්ති ධහප සම්පත්ය බල සම්පත්ය ප්‍රක්න සම්පත්ති ලැබෙනවා. මේක පාර්ථනා නොකර ලබේ ඉතුදේ ප්‍රාථනා කරනවා ත් ප්‍රාර්ථනා කළ හිතුදේ ප්‍රාර්ථනා කරන්න නෑ ධර්මයේ පිළිබඳව අනවබෝධය නිසයහෙම වෙන්නේ එහෙමයි. අපි හන්දුරේ ඔත්තනම වහන්සේගින් විමසන් කියල හිතුව. අපි දකල තියන සහහිට වාහනවල සාමාන්‍ය නිෂ්ටිකවේවා සකස් කරලා තියෙනවා සම්බුද්ධ ශාසනයේ දිහිරික කාලීනව වැජබේවා කියලෙවල්ලා. මේ උත්සාහය මේ සම්ම වායාමය සම්බුද්ධ ශාසනයේ චිරස්තිති උදෙසයි කියලා අපි වැකි දැකලා තියෙනවා. මෙන්න මේ වැකි තුළින්තකොට ඇතිවෙන්න ඔය සම්බද් ශාසනයේ දිර්ගාශ ප්‍රර්ථ කිරීම. ඕහ අපි යම්කිසි පිින්කක් කන්නකට යම්කිසි පාර්ථනවත් යෙනවා. දැන් භාගතුන් හතාදාටයි යංකිංචා රම්මනංකත්වා දත්වා දානන් අමච්චරි. එ මහනනහි මසුරු බල සංසිදවාගන්න කැමති එක්කෙනට ඕන ඇතරම් පින්කන් කරන්න අරුණ තියනවා එ. ඒයිඒ ඕනෑ මර මුණක්පුොල් කරන පින්කන් කළලාම තමන්ගේ අරමුණු සපලකට ග්ඩාවත්තාව සැලසිනෝ එසා පාර්ථනවත් යෙන් ඕනේ එයි බුදු සත්සන බැබල ඒවා කියර හිතනත් ප්‍රාර්ථනාව. මගේ ශාසදට බොහෝ කල් ආයුඒේවා කියල පාර්ථනා කරන එකත් පින්කමක් එ. හොඳ ප්‍රාර්ථනාවක් දැන් පින්වත් ඔබ ධර්මදේශනාව සමප්තියේද ආශිරර්වාදයයක් කලා එමයි. පි දෙවියන්ට පින් අන්න බෝදන් කලා හ පින්නත් ඔබ මට සෙත් ප්‍රර්ථනා කරනවා එියල්ලක් මොනවද පාර්ථනාව එක ප්‍රාර්ථනාවක් විතරක් නෙමේ එක සැබවිම්ම බලගන්වන වටිනා පාර්ථනාව එක ක්‍රියාත්මක වට ප්‍රතිඵල දායක ප්‍රාර්ථනාවක් එ එහෙම ප්‍රාර්ථනාවක් තියෙන කත්‍ය වශ්‍ය දෙයක් තර එහැමක්ෙනම දැන් උදාහරණය වොශංගත්තත් අලුතින් ගයක් තනාගෙන යනකොට ඒ ගේත් අපයග ගාලතිනවා. ඒ ඒ වාහනකත් ගල්තින මේ අනයට බුදු සරණයි වයතුරු දෑත්තට බුදු සරණයි. හැබැව සියදන දහ දෙනෙක් ලක්ෂ දෙන කෝටිදනෙක් කියෝනොවන්නේ.ඒ ප්‍රාර්ථනාවක්නී එතකට යම්ගි කාරණාවක් වනින් වැඩි පිරිසක් මනසාආයෝජනයකනවා අද ඒආයෝජනයන වරක් පාසාම විශාල බල සම්පත්්‍යයක් උපදිනවා. විශාල සම්පතිය ලක ාන්තික කරය ද පත්යනවා. මනසේ පැදලිතාවේ නිරවුල්තාව තුලින් තමයි අධ්‍යාත්මික ශක්තිය වර්ධනයරග ඇතරම ඇතමෝ අපි දැා බොහෝසයින්ම ආශිර්වාද කරනවා කෙනකුට මෙන මේ වගේ දෙයක් සිදධ වේවා කියලගුරවෙල්ලක්. එතකොට අපි ඒ ආශිර්වාදය ලබන්නත් පිනක් අපි තුළ තියන්නට ඕනේ. ඔබහන්සේකින් අහන ගැටලුව තමයි ආශිර්වාද කරන්නට සූදානම් වෙන කෙනෙක්. අධ්‍යාත්මිකව සූදානම්වීමක් කරන්නට ඕනේද. ඇත්ත ම දැ. පැ වශයෙන් අප යම් කි ආශිරවාදයයක් බලාපොරොත්තුවන අප පිසලම අපේ සීලය පිළිබඳව බනසිකාරයක් ඇදනවා. එහමයි. මම මේ සීට සම්පත්්‍යය පිහිටායිවා සත්්‍යය එ. ඒ සීට සම්පත්තිය ගුණතේජානුභාවයෙන් අහවලාගේ ප්‍රාර්ථනා විෂ්ඨවේවාගේට අදිිෂ්ඨානයක් කරන එක ගිහි එක්වේවා පවි්දෙක්වේ යම්කිසි ප්‍රතිපත්තියක පිහිටලාම ඕන ඒ ආශිරවාදය කරන්න. එනිසා ඒ යා න විශේ ුදක මක් සුදක ක. සීල සම්පත්තිය පහිට ආශිරවාද කරන. හොඳයි. මේ වස්සාන කාලය තුළ තමයි අපි කටයුතු කරන්නේ වස්සාන සමය තුළ අපි දන්නවා බොහෝ වෙහෙර විහාරස්ථාන අශ්‍රය කරගෙන අපේ සැදහැතියන් උදේ ඒවගේ දිවා සහ සවස්කාලයේදී විධ වැඩසටහන් උපියාත්මග කරනවා. මේ තුල අපිට පෙර නොව්වාකාරයේ ආරම්භයන් ලබාගැනීමට හැකියාවක් තිබෙනවා. එනිසාවෙන්ම තමයි මේ ගැටලු ඔබහන්සේ යමු කරන්න කෙ හිතු අප හාමුදුරන්නේ. සම්බුද්ධ ශාසනය ජීවමාන වන්නට නම් කුඩාකාලයේ සිටම අපේ සැදහැතියන් අපේ කුඩා දරුවන් හුරු කළ යුතුයි. මෙන් මේ පෙළගැස්වීම කොයි ආකාරයෙන්ද සිද්ධ කරන්නට ඕනෙම් ඒකට සුදුසුම කාල මයි මේ වස්කාලේ ඇත්ත ම එකාතකට දැම් මේ වස්කාල සීමාව තුළ අනකුත්කාල සිමාවල්ටට වඩා පහුගේ ගෙවුණු වර්ශවට වඩා මිනිසන් ෙර විැරවට නක්ගවෙන්නට ටඩක් ලැබිලති නවා එෙයි. බොහදවස වගේම සතියන්ත දිනවල බොහෝ විහාරස්ථනට සම්බුද්ධ පූජා පවත්වනවා. එ සමහරට සතිය දින හතේම එ දායකත්තේ බාරකත්ත පින්න තුන්ඩා අග්‍රලෙසින් සතුමතුර පූජාව එ. අෂ්ට විධපාන පූජාව වෙනත් බෙහෙත් පූජාත්‍රව් විය එ ප්‍රධීපාලෝක පූජාව පුෂ්පූජාව ආදමින් සියලු පින්කංවලට බැඩිහිටිය විරක් නෙමීමේ එ. අප දරුවන් සම්මත කරන්න ඕනෑ. ධාතු මන්දිර තින වටිනාකම් එ. ධාතුමන්දිර වැඩින්න ධාතුන් වහන්සේලා ගැන. බුදුරජාණන් වහන්ේ බද්ධ ප්‍රතිමා වහන්තන වන්දින පුදධනාආකාරය ගනත් පිවෙත් කරන කාරය ගැන් එහ. පන්සලට කියම වන්තින අනු පිළිබලගැ එහෙ. චෛත්‍ය විහාරය සංගාවාසය අනුපිළිවෙලින් හුරුපුරුණු වෙන වන වන්දනා කරන්න ඒ පව දරුවට අභ්‍යක කර ැන ෙර ද. මේ වස්සාහ නනිර්තුව ගාක් වටින්නේ යන්නේ වත පිළි වැත සම්පූර්ණ කිරීමක්. ඒ තුළ තමයි ශාසනනිට ආවිශ්‍ය ලැබෙන්නේ මොක දරුවන්ගේ හිතතුර ශ්‍රද්ධාවයම් ප්‍රවාාණය කබිජන්නනය වෙනවද වැඩිහිටියන්ගේ තියන වටිනාම සම්පතක්කයක. අපෙන් පස්සේ මේ ශස නීදිරයට අනවනම් පොඩිස්වාමීන් වහන්ස රනිසා. ඔබෙන් පස්සේ ශාස නීදදියට ගැෙන න ඔබ ආධරණය දූ දරුවන් තුළ ශ්‍රද්ධාව ඇතිකරවීම සඳහා. ඔබගන්න ක්‍රියා මාර්ගානු වයි. ඒ අනුව ශාසනටාවවිචල බෙනව කියෙනක සතතිය. ඒ සඳහා හොඳම කාල සීමාවතමයි වස්සානත්තුව. එනිසා මේ වස්සාන කාල සීමාව තුළ ආදරණය දෙමාපයන් හැටියට වැඩිහිටියන් හැටියට තරුණ ප්‍රජාව හැටියට කුඩා අපේ සියලු දෙෙන ආදරනිය දූල කුතාල වෙන්නට පුළුවන් නැත්තං ළම. අපපටන්ෙන්න්නට පුුවන් මේ සේලු දෙනා සහ සම්බන්ධ කරගෙන, අපි විධ පුුණ්‍ය කටයුතු පින්කංගොල නියලෙන්න්නට අධිෂ්ඨා කරගමු. මොකද අනාගතයේදී මේ ශාසනය පවත්වා ගැනීම සහ, භික්‍ෂූන්හසේ ආරක්ෂවා කරගැනීම සඳහා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නටම් ඔවුන්ට ප්‍රායෝගික වදදකීම්ති එන්නට ඕනෙ. එනිසා අපි මේ කාල සීමාව ඒ සඳහා අපපයෝගි කරගෙන සාරථකව ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නට සේලු දෙ නා එක්කාසුවමු. හඳදුවේ දන් බහසේ ශ්‍රද්හාව පිළිබඳව පැහැදලිකර දෙන්නට යෙදුන්න නිසාවෙන්ම තමයි මේ ගැටුවත් යොමු කරන්නේ. අපි එක නිර්මාණයක් දෙහා බලලා කෙනෙක් සතුට වෙන ශ්‍රද්ධාවක් ඇතිකරගන්නවා. හැබැයි ඒ නිර්මාණය දහාම්බල්ලා පිටම චෛත්‍යයක් කියලා පෙහමුදුරනේ. ඒ චෛත්‍යරජාණන් වහන්සේ දිහාම බලලා තවත් කෙනෙක් ඇතිකරගන්න යහ පත් සිටවිල්. අප රාධ මෙච්චර මේ නැතිකාල වියදංකරේ මෙච්චර මේ චෛත්‍යයක් අදන්න. මේක වන්න කොයි තරන් දෙෙකුට කන්න දෙන්න තිබද කියලා යහපත් සිටවිලි ඇතිකරගන්නවා එතකට නිර්මාණය එකයි කෙනෙකු තුළ ශ්‍රද්ධාව පැහැදීම ඇති වෙනවා තවත් කෙනෙක් තුළ අප හැදීීම ඇති කරලා ඔහු අකුසල්ට ඇස් කරගන්නවා ඇයි මෙහෙම වෙන්න අපේ හමුදුරණ. එක පැත්තකින් කගුඩා කරන්න දිරට මවපියයෙන් ලැබි චාය එහෙමයි. ශ්‍රද්ධාව සංවර්ධන වෙන ආභාශයයක් නෑ ලැබිල තියෙන්නේ අවදාවත් අරවිදී සිතුවිලිය ඇති කරගන්න එහෙමයි බැලුවම එදා රුවන්න ලිසායට විය පැහදැන් කරනකොට එ. අටමස්ථාන හදන්න විය පැහදැන් කරනකොට. රජවරවාහ අටවවැසියෝේග හිතුවනං උද්ඝෝෂණය කළලාන අපපරධදි වියදන් කරන කේද. අර බංකිව්ව පරිියත් විශාසනයයක් අද පිට කොයින්ද. එ. ඒනිසා අමට මත හැට පස්සලින් ජයකොඩිියතුමා දකින්න දකින්න තන වෙහෙරක්ම වීියයංකිල කිවන්නේ. හැම තැනකම වෙෙහරක් හැදෙන්න්න චෛත්‍යයක් හැදෙන්ද. ප්‍රාර්ථනා කළයි අන්යාගික උත්තමි. ඉතිං බෞද්ධ හැටියට එහම ප්‍රාථනාවක් කරනය කොච්ර වටිනවාද . වේරවියාට තවතව ඉදිවේවාගේ ප්‍රාථනා කරන්න ඕන. ස්වාමන් වන්තරත් එහමයික් ගමකට පන්සල් කීපයක් තිබත් තිටළුුවන්න. සද්ධාව සංවර්ධනය වෙන්නට නම් පන්සල් කොච්චර තිබත් මොක් වෙනවාද. මයි. ආගමික මෙ දම්බලන්ඩ. වෙනැත්තාගංන්ල ෙනේ පවු පහක්කා ඇති බත් එතන ආගපික ස්ථානයක් හදාගන්න එමයි. අපි පන්සල ලඟ පන්සලක් හැද තීරශයයි එහයි. එක නොේක්කාකාර අඩන්තේත්තන් කරලා එක කඩාබිඳදාන්න පියවරගන්න එයි න සමහර තැන්තියෙනවා පුචි බුදු කුටිහදනුවටත් විරුද්ධයි. එහමයි මුතර හංග්‍රට අරදනට යන්න නැමේ පන්සල යන්න වදගන්න ියවන කරකුට. හෙම ග්‍යයක්්‍යයක් පාස බුදුකොට ඉදවෙන්න ඕන එ ගමකට බුදුකොට දහය පහලවත්ති බත්මක් නෑමකද යනන්න හැමට කමත් ඉසපාස් කරලා මැදලා වැට යන ම ශ දරාග න ල බුදු පිරිිම දකින දකින න පුදු පි හරී වටිනාල් සංකේතිය එම හාදුරණය මේ කාලය තුල නැත්නම් ධර්මදේශනාව ශ්‍රවණය කරග ඉන්න හොතේ න්න මේ ගැටලුව ඔබහන්සක රහන් ක කියලා හිතුවවා. අපිට කවුරහරි අවඩක් කරාම අපි හිතනවා හොඳ පාඩමක් උගන්නන්නට ඕන කියලා. අපි ඒතුල බලාපොරොත්තු වෙන්න කහටරරි යහපතක් සිද්ධ කිරීම යහපතක් සිද්ධ කිරීම නෙවෙයි. හැබැයි අපි කරන්නට ඕනදේ හරි නම් අපි ඒතුළින් පාඩමක් ඉගෙන ගැනීම නේද අපි හමුදුරණ. ඔ අරයටත් හොඳ පාඩමක් වූගන්නන්්ඩ ඕනෑ. ඒකො හොමද එකට එක නොකර ඉඳීමේ එහෙමයි. විපතක් නොවේවාය ප්‍රාථනා කිරීම. අන්න ඒ තම අප යට පුළුවන් හොඳ වැඩි එ එයටට හොඳ වැඩක් කරන්නන්ගෙට කල්පනා කරක කයි. අපි කරන්න හොඳ වැඩක් කර හිතන කොට නරක වැඩක්නෙ එ දෙ නරක දෙපත්තටම් බලපාන. ක නරක ලබන්නටත් නරකක් වෙනවා නරක ගැන හිතන්නටත් නරකක් වෙනවා එ එනිසසා අපිට මොනදේ කළත් මන් නිතරම කියන ගත්තමයි අපි හැමේලාම හිතන්න ඕන මේ මගේ සීලයට පලිබෝධයක් නොවේවා එ මේ මගේ ජීවන ගමරට පලිබෝධයක් නොවේවා මේ මට අහුසල කරනව ශක්තියක් පිණිස නොවේවා මෙය මගේ ජීවිතයේ පරිහානය පිරිිස හේතුවක් නොවේවා. මගේ පවුල පිරිසගේ අයියෝ්ධය පිණිසම හේතුවේ. මට විපතක් කල කෙනකට විපතක් හිතුවොත් ඉස්්ටාරක්ෂක දේතාව පව මංකෙරහිකම්පාාවෙනවා මගේ සීලයට පලුද්දක් වෙනවා. හරමං කියප විදිහෙන තමන්ට විවිධ වවාකාරඇතුවන පලිබෝධගන හිතර. එ පලිබෝධයක්ට නොවේවාර ප්‍රාථනා කරන තමයි. තාමත් හොද ම හන්ර ොත්නම ැටල තු මනිම ප්‍රශ්ේ දැන් හන්ස පහැදිික කියනකට මටහන්න කියෙ හිතුවා. තැන් අපේ ඔය අවැඩක් කරපු කෙනට යහපතක්වේවා කියල් ප්‍රාර්ථනා කරනවා. හැබැයි එතකොට අපේ අර අවඩ කරපු කෙනගේ ක්‍රියාකාරකම අපේ මනසට මතුවෙන්න පුළුවන් නද. ඕ අපි දියුණුයි කල කිය නගනේ දැන් අපි නිකන් ගම කොඩේ කතාටි කිය නවා? සනයෙ අපේ කකුල හපකෑාවට අපි සුනකෑකුළ හපා කන්නන්නේ සුනකෑය කරන්න සුනකෑගේ ගතියන්නවා එහමයි අප එයාගේ ගතිය අඳුරගන්නවා මේක තමයි සුනක ගතිය මිනිස්සුන් අපට ඒකාකාර අඩන්තයත්ටං අවැඩ කරනවන් හිතනවා එක එයාගේ ගතිය මේක මගේ ගතිය ඇත්තට මිනිස්සුන්ගේ ගතුුල වභාවය මෙහමුණේද කියලා ගති ගැන කල කරෙන්වවා අරක ගතිගැන එතකොට යම් කිසි කෙනකුට තමන් ගැතින් අයහප තක් වුණා හොතට අශ්‍ය ලවෙ ය ජිපත්වල පහිට වෙනවා ම අනේ ම මෙයාට මගඇතින් මේ තරන් අවෙල සිද්ධ වෙල මටමයා මෙහෙම පිහිට වුණා නේද කියලා.ඒයාගේ ගතීගෙනවන් පහදිින්දෝන. එහමයි. මම ඒගැන යම්කිහි අවැඩක් කලාන මන් යටට කියන්න නු මගේ අතින් ට මෙ වරදකොත් වෙලාතිද. ඔයා මට මෙිහිම බුදව් කල එකට ගොඩාප මමත්මගේ දුරගතතිය හදාගත්තා. මං වැයටට ඔයාගේ සුගතියට ආශිරවාද කරනවාකේ ආශිරවාද කරන්නව. එහම එහම. හොඳයි අප හාදුරනේ ඊළඟ ගැටලුව. අපි ඕනට වඩා කීර්තිය ප්‍රසංසාාව ලාබේට ගිජුවෙලා සමාජයේ විවිධ කටයුතු සිද්ධ කරනවා. මෙන්නමත්තුලම ඕනවට වඩා. ලාබේට ප්‍රසංසාාවට කීර්තියට ගිජවීම තමුන්ගේ අයහපත හේතුවක්ද. ඔව! භාගිතුන් වහන්සේ දේශනා කරනවා එක පැත්තෙක අන්්‍යාහි ලාබූ පනිසා. අන්‍යා නිබ්ාන ගාමිනි. ඒෝ මේතන් අ අපිද්‍යා භික්කු පුදසු සෝකු. මේ භික්‍ෂුණන් අන්තර ගැන කියන්න. යම්ගති භික්ෂුවක් ලාබේට ගජුවෙන වන එමයි. ප්‍රසංසාාවට බිජිුවෙනවන. ඒ භික්‍ෂුවින් කරගන්න නිවම් මග වහගන්නෙක්. ලාබ ලබන මග එකකි නිවන් ලබන මග එකකි. මේ බව දැනගෙන නිසකි. ගබන් කලොත් නම් යෙහෙකි එහම ගබන් කොත් තමයි හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් යම්ගිති මිනේ ජීවිතය මනුසකන් අතැරලනේ ලාබේගෙන හිතන්න එ දැ ගද හිතර බලන්න නොක්කාකාර ව්‍යාපාර ගත්ත හම ඉස්සර ව්‍යාපාරකය අපට ලබාදුන්න ප්‍රතිලාබද දැන් ලබාදෙන්න්නගේලා යොගටගත්තෝ තක අඩිය පැත්ත හුගක් පංචි එ කටපැත්ත ලොක කරලපයන්න මොක දේ. අඩු පරිබෑකින් වැඩරි ලාබයක්ල බාගන්නද එහම. ඉසර ගිනි පෙටියයක් ගත්තම ගි පෙටිය අරරින්න බෑ එතනම් කූරු පරිලා එහම අද ගි පෙට්ියයක්ක් කරගන බලන්නට කරු හිර යනක ගනන් කළ බැලුවවා. හෙමයි පනහයි කියල ලියලතින සීයයි කියල ලියලතින ගණන් කල ැලුවත් හතල හිත. අනක ල ප හදර දැ පෙට ලීටව රපියල් තුන් හක් විතර වෙන ර ොරට කුණුන්න පෙට එත කොට. හගේ කාලසීමමවත්තුල නි්ානයකරු බාන්්ඩවල බිල් ගලවල අලුති ිල්දාලතින ද රුපියල් දෙසේට ෙකුන්න න මේ කාල නොට රුපිය අට සයක. ඔහ මෙ මේගේ ලාබෝපයන්න බොහ පිරිසක්ඉන්නවා. ඕ හැබයි වැඩිකල් එගුල්න්ට ජීවිතය රැඳෙන්න එහමයි. හවද හරිදාහසක විාගේ තමන්ට විදින සිද්ධ වෙනවා එහ කරම විපාක පිළිගන්න කෙනෙක් නම්. මම යමක් විල්දීගත්ය යම් මුදලකටද ඒෙන් මට ලැබිය යුතු. ලාබේයම් ප්‍රමාණයක් ංගේෙදා දිිෂ්ාන කලාදේ ඒ ලාබයා අදත් ලබන ප්‍රමාණුවත් කර හිතනවානක් මෙනව ජීවිතය සාාර්ථකයි, පරුවව ජීවිතය සාර්ථකයි. නිවන්න පිළිබඳ ජීවිතය සාර්ථකයි එහෙමයි. එනිසා එකම බලාපොරොත්තු එක ප්‍රර්ථනව තියෙන්න්නට වන්නේේ ඔබේ නිවන පිළිබඳව ගමනක් කොහොමද සාර්ථක කරගන්නේ. මෙ මේ තුළ මයි බ ැඩි අධිෂ්ායෙන්ටගයුතු කරන්නට ඕනේ. මම කොයියාකාරයෙන්ද මගේ නිවන්ගමන ශක්ෂාත් කරගන්නේ. ඒ වෙනුවෙන් තමයි මගේ ව්‍යාපාර කටයුතුමන් සැලසුම් කරන්නේ ්‍රියාත්මක කරන්නේ සහ සමාජ සේවා එමනැත්තම් පුද්ගලයකු වශයෙන් වේවා ඔබ සිදුකරන සෑමටයුත්තාක්ුණ. නිවන් ගමන ශක්ෂාත් කරගන්නට ඔබ අනිවාර්ම දිටන් කරගෙන ඒවෙනුවෙන් පෙළගස් වන්නට ඕනේ එකොට අපේ හාමුදුරුවන් පැහැදිලික සිදු ගැටුවක්. ඔබට ඇතිනොල් සාර්ථකෝ ඔබේ සියලු වැඩ කටිවුතු සිද්ධ කරගන්න පුළුවන් කමක් තිබෙනවා. හාමුදුරණි අපි දකින දෙයක් තමයි දඩුුවෝම කියන කාරණාව. වර්තමානය තුළත් අපි ඒ කටිගුත්ත දකිනව. එකක් මානසික දළුවන් වේවා නැතනම් ශාරීරක දනුවන් වේවා මේ කොයියා ආරය හෝ. දුවම තුළින් අපි පුද්ගලයන් හික්මවන්න උත්සහ කරනවා මේක සාර්ථක ක්‍රියාමාර්ගයක්න. භාගතුන් වහන්සේ දවසක් ධර්මදේශනා කරන තැන රජරෝ පිටිපස්සෙන් ඉන්නවා එහයි යුද්ධයක් දින ලැවිල් ලම එහයි ඔය අතරත භික්ෂුණු හන්තනමකට කිසු මක්යනවා එමයි. ලගහිට භික්‍ෂුණ න්තනක් ධනින් අනිනෝ අර භික්ෂ නහට කරවන්න එයි. සරු ික්‍ෂුණ වහන්සේ මීට පින්බග නිශ්බ්දයි බදු පන දේශනාගන්න කොට හෙම දැ මේ දේශනා අවසංහල ඔක්කොම නැගට ගියයාම රජජුරු ඇවිල්ලා බුදුරජාණන් වන්සට වැදල කියව බුදුහන්දුරුවෝනේ මමත් රාජ සභා වෙන්නකොට මමත් සභහ ආමන් තරකොට එ. ඒ අතරතත් මේ මිත්‍ර මාත්‍යවරුන් කසකු සවානු එච්චර නීති පද ඇති යාගන්න එම ර. හි ැඩුවත් දුවමුත් ලැබෙනවා ම පුදුපු වැඩි කියන්න ස්වාබීණී ඔවහන්සේ ධර්මදේශනා කරන්න අරට භික්ෂන් වහන්තරමකට කිවිසු මංගිය. ලගහිටපු භික්ෂක් ධනින් ගන්න ඔබහන්සේ මේ භික්‍ෂුණ වහන්සල හික්වල තියෙන්නේ කුමක් අනවාද එ. හික්මීම අනුවමයි. හික්මන ධර්මය අනුවමයි එ එඩසා යැබෙක් හික්වෙන වන හික්වෙන්න ඕන ධර්මය අනුව. අනුත්තර පුරුස දම්ම සාරතිී භාගිතුන්හන්තක ගුණාතර එකක් තමයි භාගිතුන් වහන්තේ ලොහික්පුුණ අය දමනය කලා. කොහොමට ධනය කළේ අංකුසේෙන් නොවේ. අර්මම සාමනයට කතාවිට කියල දුන්නවාගේ. ඇතෙකු අංකුසේෙන් දමනය කරන්නසේ මම මගේ මිහිත දමනය කර ගතයුතුයි ධර්මයේ අංකු සේ පාවිච්චි කල්. වෙනත් ක්‍රම වේ දෙයක් නෑ. හැබෑ දමනය ඇතිවෙන්නේ තනයි. නීතිය හෝ දඩුවම තුළ නොවෙයි. අපිහමුදුරණී ඔබහන්සේ ධර්මදේශනාාව තුළ සානු සාමනේරයන් වහන්සේ නැතම් භික්‍ෂූන් වහන්සේ රහතන් වහන්සේ නක් බවට පත්වවාආකාර පිළිබඳ දේශනා කළලා අපපුරු කතාවක්. ඇැබයි වර්මානය අපි දකිනවා අප හමුදුරණි බොහෝසයෙන් මේ භාවනා වැඩසටහන් තියෙනවා භාවනා පාඨමාලාවන් තියෙනවා විවිධ වැඩ සහන් විධස්ථානවල ආතෙනක වශයෙන් පුද්ගලික වශයෙන් ප්‍රියත්මක වෙනොත්. ඒතුළ විධ සහතික පවා දෙන අවස්ථාවන් අපි දැකළ තියෙනවා. හැබැයි නිශ්චිතව අපි කොහමද මේයාට මෙන්න මේ මාර්ග පලා අවබෝධය තියෙනවා. කියලා අපිට හඳුනගන්න වැඩපිළිවෙලක් දැකලා නෑන අපි. ඔව ඇත්තර් මේක ලොකු දුරුවලකමක්. කෙනෙකුට කෙනෙකුගේ මාර්ග පලත්වේ තේරුම්ගන්නඩ පුුවන් ඇන්න ප්‍රමවේදය තමයි තමන් ඊහිටඩා ඉහල මාර්ග පලයක පිහිටලයිඉන්න ඕන. හමයි එතකොට තමන්ට වඩා පහල ඉන්න තමන්ගේ කමටහන් ලබාගෙන භාවනා කරන හෝ බනාහනාය. බමටම ඉන්නගේට ලඩ හ එක සාකච කරන්න න හෙම නිශ්ශබ්දව ඉදීම හෝ දැස්පියාගන පෑගන්නක් එක ඉරියවේ ඉදීමන් හෝ මෙයා මාර්ග පලයක් ලබල තියෙන තීරණට එනක වැරදි ම. අද මේ බාහිරම් බලඩ පුළුවන්දය නෙවෙන හින්ද. එ අධ්‍යත් ෝෂී තියනදයක් කන්න මනිසුන් ඕඩ නිගනක ෙට පුළුවන් හම එක මේ ශාසනගේ පරිහන එෙක්තරා කාරනාවක් හ නමුත් යම් ගිතිකෙනකට මාකිවවාගේ. සාකච්ඡාය කෝබික්කවේ පඥාාව වෙලි තබ. යම් කිසි කෙනෙකුගේ ප්‍රඥාවතේරුන් ගන්න එය සාකච්ඡාවෙම තමයි. කෙති සාකච්ඡාව නෙේ දර් කාලීන සාකච්ාාවකම තමයි ප්‍රඥාවන්තයේදකල තේරුන් ොළුවන්. එහෙමයි සහ සාකච්ඡා පි කිනවා එත පේ හඳදුරනේ තර්කයෙන් බිඳන අවස්ථා ධර්මයෙන් නෙවෙයි ධර්මකරුණු නෙවෙයි තරකට මූලිකත්වදීල්ලා තරකයෙන් බිනිනෝඕනම කාරනක්. එතකොට ඒ කියන සාකච්චාව සාර්ථකයිද. ඕ නෑ සාර්ථක නෑ. ලාම් සතුවගෙන තක්ක හේතු එහ තරකානු රූපෝයින්දකන ධර්මිතේරු ගන්න බෑ. ධර්මවිනේ අනුව සසඳ අබලමින් තමයි මේ සත්‍යයද මේගේ ප්‍රඥාව හැබයි එකක්ද මේගේ ප්‍රඥාව ගැම්ඹුරටගේකක්ද මෙ මේ ප්‍රඥාව ප්‍ර්‍යක්ෂ කරගත්ය එකකද නැතන් අුමානින් තර්ක මත පේට ගත්තුගදගෙල තේරුන්ගන්න එහම. හොඳයි අප හාමුදුරුවණය ඔබහන්සේ අපි දන්නවා බොහෝසෙන්ම බිවිධ පීඩාකාරීතත්වය නැත්තන් රෝග නිසා බොහෝසේන්ම පීඩාවට ලක්ව තිබෙනවා. හැබැයි ඔබොහන්සේ ධර්වාසනයට වැඩමවා මේ කිසිදු රෝග පීඩාවක් හිටට එක් අසුකරගන්නේ නැතුව ධර්මය තුළම පිහිට ධර්ම දේශනා කරනවා ධර්මසාකච්ඡාව තුළ කරුණු පැහදිලිර දෙන්නට යෙදවා අපේ අම්මලතාතලා වැඩිහිට පිරිසය තරුණ පිරිස අහන්නේ කොහොමධන අපේ හාමුදුරුවන්ට අපිට කතා කරන්න පුළුවන්ද එනිසා අපේ හඳන්නේ කොහොම දෙ වර්තමානය ව ට වයිද උපදිස් ලබිලතිය ොබහන්සගේ රෝගිතත්වට ඔ අපි ලබන සත් ඒවිතර වගේ න් ෝග්‍රෑම් න එකට ුණ දෙැන බලා පොත්ව වන හරද බාධ ත්වම කෝම කියල ලන්නට ඒවගේම වකු ගඩු බද්ධ කිරීමේ කටිවිත්ත වෙනවින් දැන් වාරගණනාවක් රුදර කාන්දු කරණය සම්පූර්ණ කරගන යනවා. ඉති ඉදිරියට ඒ සඳහාවශ්‍යකන පරයේෂණ කරලා වකු ගොඩු බද්ධ කිරීමත් හර්ද සත්කමක් කරන්න්න වනොත් ඒේ වෙන්විෙනුත් සූදානමින් ඉන්න වෙලාවක් මේ සැහෙමයි. යිඉතිං අපේ ඔබට ආාධනා කරනුවන් ගන්තරේම මෙත් නෙත් පාමුල, ධර්මදේශනාවත් ධර්ම සාකච්ඡා වස්්‍රෝණී කරන්නේ. අපි ඔබට කොයියාකාරයද හදුුවන් වහන්සේගේ මේ තින රෝගීතත්වය මිදන්නට උදවූපකාර කරන්නට පුළුවන්කමක්ති වෙන්නේ හොනමන විදිහ පරිත්්‍යයාගන්ද සිදු කරන්නට පුළුවන්කමක් යන්න කියන වග පැහැදිලිකර දෙට බලාපොරොත්තුව වෙනවා. එනිසා මෙත්නෙත් පාමුල ජාතිය නාලිකාව සමගින් නිරන්තරයෙන්ම රැඳන්න කියලා අපි ආරාධනා කරන ගමන් අපේ හාමුදුරුවනේ බොහෝ පිරිසක් අපි දන්නව මේ ස්ථාන ආරම්භ කරපු මොහතේ සිට බොහන්සේට ශක්තය වන සහසක් වෝ මගේ ආදරණය ලක්වැසි ඒවගේ ලෝවැසි සැදහවත් පිරිස්ස. ඒ සියලු පිරිස්සගේ තියන උදව් උපකාරණ සාවෙන්ම තමයි මේ ස්ථානය වර්තමානය වන විට නැදම් මේ අද දකින තත්වය වෙන විට ඔබහන්සේට දිුණු කරන්නට සංවර්ධනය කරන්නට හැකියාවක් ලැබුණේ. ඒ සියලු දෙනාට වගේ ඔබහන්සේට ප්‍රතිකාර සඳහා උදව් උපකාර කරන හැම දෙනාටම එක්ක අදත් පුුණ්්‍යාණමෝදනාව පි සිද්ධ කරමු. පස්සාන ඉර්තුව තුළ මූලික දායකත්වයේ පටන් සායදායකත්වයෙන් සමඟ සම්බන්ධ වෙලා මේ පෝජාබෝමියයට වැඩ ඉන්න විශාල පරිසක්මනවුවෙන් සවූ පසලාබේ ලබා දෙන්නට ලක්දිව සවදිගින් බුදු පිරිස් අපට ශක්තියදෛරී ලබා දෙනවා. මංකිතන්නේ අද දවස වෙන විට පුතා එනකොටත් අපි පැම්පහස් වෙන තැන සකස් කරමින් හිටිය. අවුරුත් ඉහෙකට පස්ස බලනකොට මුල්කාලතිවිච්ච ආකාරෙන්න්නේෙම ඒ පැම්පහත් වෙන තැන මල බැන්දිලායේ වළලුවල ෙො හ තු ට ද අවරදු හෙක හ පැත්තිේ මේ නිඳක කණන්න මට උදවකරපු. ිද බැනගන් ප කාරකරපු ඇත්තු ගැන හි පත් කරමින් තමයි කාලේ ගද කල ඇත්තන්න පින්ද හෙම. ඒනිසා එබන්ු මහ පින්කාම්ම සිද්ධ කල පින්න තුන්ට එදා සිට අදක්වා ම හද පත්ලිින් පින්ගන්න මෝදන් කරනවා. හෙමයි ඒ පෝජබමය ංවර්ධනයක් ඇද ඒ සඳහා. අපප පකාර කලාව සලු පින්න තුල්ලාට පිම් පෙද්දෙමින්. අදත් අප සුපරුදු ලෙස පං අනමෝදන් කිරීමට කීප පලකගේ නාමාවලිය ඉදිරි පත් කරන්නත වලාපොරොත්තුවෙනවා. අංගොඩ ගොතටුව ගොතටුව වලවවෙේ අංකතුන්සි හතරෙන් තෙක නිවසෙහි රැඳෙන අපේ රූපා ගුණවර්ධන පින්වත් මෑනියන් උපයා ලක්ෂයක බරපැනප පූජා කරමින් අපට මට නිදුක් මිරෝගගේ සස්වයයි විශේෂයෙන් ප්‍රාථනා කලති නෝ. එතුමේ උතුම් පෝජාව සිද්ධ කරන්නේ බන්ධනාගර මූල් ගස්ථානේ හිට පරිපානලට ධහරනි සරෝජාරමණී ඩයිශ්ගුණවර්ධන පින්වත් මැනවිය අවුරදු හැට අටක් කායි වනදල දෙදාස්චි දෙකේ මයි දොළස්රින්ඳ භාවයට පත්වීම නිසා ඇයට පින් පෙදදීමේ මෝඩිකාරමුණ මුල් කරගන්න. මෙ පින් බෙලෙන් ඇෑගේ බවගාමී ජීවිතය සුවපත්වේවා සිවපසයෙන් අඩුවක් නොම වේවා ඉක්බන් භවක මමා මහනිවන්සුවයි ලබේවායි ප්‍රාර්ථනා කරන්නේ ආදරණිය මෑනියන් රූපා ගුණවර්ධන පින්වත් මාතාවයි. සිය දියනේගේ හැට අටවන ජන්මදිීනය වෙනුවෙන්. සීපත්කරන ආශිර්වාදය ගොඩනගන්නට තරඟම් මේ ඔබති මේේ දේරිගාශ ලබාගත්තේ ම ධර්මදේශනාවෙන් සිද්ධ කළ හැටියට අද වගේ මේ දත් ශාසනයට ආශපූජා කළ පිනක් එබැවින්. ඔබ ത യ തත් ദിര കാശവയവായ ආදരෙන් കෞරവയෙන් പരාതന කරന്നවා. ඒവගේ ുപയයක් സ ാහതක പര പനപ പോජാ කරමින් വ ශ්‍රී පුර പේപර සිට പോാ മയെ ക്കു ി് മැനി പ ත් മാനියൻ രഞ്ി ിരරത മാനയන් සඳ ගുണ തിക മാനയ നെ සම්බදු පිරිස උපകരക് തിനപെ ප්‍රතිකාර සඳහා. ියල්ල ති න් පි ොදන් කන්න ලා පරොත්වයි එම හම්බුදු පිරිසගේ ප්‍රර්ථන අතර තියන්නේ යගේම එල් සන්දිිකා දම අන්ති පිවත් මහත්මේ හේමන්ත සමන් කුමර යන්ත පුෂ්ප කුමර රක්මන් ජගත් කුමර ප්‍රසන්න ලියනගේ සෝවිරන් නකද. එ හ ෙ බද රු ගම්පල රු ැට සත් ධක බර පැන පජ කරමින් අපන දුක්න රෝග සස් ව වන් ශක්තිය බාදනවා බහාවේයට පත් වීපපුල දාස රොබට් ේද කයගගේ නොන. න පත්ම තුු රග ිර ා ීන්ට පං න ෝදන් කරන ්‍රාතනාව. ගේ මුදේ ප්‍රේමරත්න දීපා කොරප්පු කවිතු ප්‍රේමරත්න කියනයගේ දායිකත්වෙන් ඔ තුොට ගම් පාතරුපය පනස් ධාතික පරපන පපුූජා කරමින් මාවෙනුවෙන් නිදුක් නොරෝගී සුවය ප්‍රාත්නා කරමින් අපොත්තිී වදාල පයානන්ද මහින් පාණන් වහන්සේට නිවන් සම්පත් ලබේවායි ප්‍රාථනනා කළලතිනෝ. ගේ ് പ ത പ്ನ හച പ സසිසා ಕාවತ പു ಮന വುത പല സസ ഞ ಿ ದ ರമ മ ക දനගේ സ ්‍යಪಕ സಾರതකವವ ಆശवा. ఒගේ ಕපರക ಮ ತ ಅke അഹ ು ുപ. девятьсот जा කම ප ು ්‍රപල वර പට upපಲ ට gi ಯතු ස ප කම ස ಗ oගේ ന ක ප ಮ ප පद aku සි ප . නන්දන මැනියන් ඇතුළු පවුලේ හමඳ නාටම පවතින ග්‍රහපළ දොස්තුරු වෙලා නිරෝගි සෝලැබෙන්න්නට ප්‍රාථ ර කරමින්, පෝසපත් ෞපියන් වහන්ස ඇතුළු වැඩිමල් සහෝදර යටි පින්ං අන ෝදන්ංන ්‍රාත්නාවයි ඇතිකරගන තියන්නේ. ඔගේ මාවනල්ල එරබදු පැළ අංක විෂයාටෙන් සී නිවසේ පදිංචි සමස්තලංකා සාම මිනිසුරු BMම් ්‍රත්නාක මහත්මාන්ස්හම මැතිනී විසින් ුපෙර විසි පන්ධාතක බඩපැන පෝජ කරමින්. අප ්‍ර ാ ක් දිനගේ പ පද ප ස ප ක മ ට് ര ാ പ ത ඒ ാരതාවගේ හම් දෙස දාහම් මැසු බ පැහැම දෙ ാටම പර ബി ශයේ പරം ്രാර්തන ව നി බාන ධාේ සැන සිදල දාපත් කර ගන්ඩ පിංකම බදු ാමු്. ආරමිතාවක්ම වේවා කෙර ප්‍රාථනා කරමු තෙරුවම් පිහිටයි. සාධූසා සාදූ. අපේ හාමුදුරන් වහන්සේටත් මේ සිද්ධ කරන ලද ධර්ම දේක්ෂනාව නම්පීන ධර්ම සාකච්ඡාව නම්පීන හේතු කරගෙන හාමුදුරන් වහන්සේට නිදුක් මීරෝගේීසුවේ චිරජීවන උතුම් ධර්මවබෝධය ලැබේවාකයා. ි කවරත් ෙක ොහහි හිටියත් ඉන්න ැෙකෙට හයිියෙන් හටඩනග සාදු හඬක් පවත්වමන් යාශුරවාදය මේ විශ්වේටෙක්ටසු කරමු. හාමුදුරුවන් වහන්සේගේ ප්‍රතිකාර සඳහා ඔබට මුූල්ලිමේ දායකත්වේක්කාසු කරන්නට පුළුවන්. ඒවගේම හමුදුරුවන් වහන්සේට විවේකිී වේලාවන් වලදි කතාාහරලා වැඩවිස්තර දැනගන්න පුළුවන්, අත්‍යවශ කාරණාවක් කැරන්න වෙන කිසිදු කාරණාවකට ඇමතුුම් ලබා දෙන්න එපා කියලා අපි කාරණකස හිපත් කරනවා. එනිසා හමුදුරුවන් වහන්සේට අධ්‍යවශ කාරණාවකට පමණ. තා කරනවා නම් මෙෙන මේකයි දුරකතන අංකය පින්දුවයි හැත්ත එකයි හාරසිී විසි දෙකයි විසිහටයි හතලි හතර බින්ඳුවයි හැත්තයි එකයි හාරසිී විසි දෙකයි විසි අටයි හතලිස් හතර දුරකතන අංකය ඒවගේම අනිකුත් මේ ස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ධනමය උදව උපකාර සඳහා වස්සාන කාලිය දියඔබට පින්කන් සඳහ කොයියා කාරයට සම්බන්ධවෙන්න පුළුවන්න්නේ මේ හැම තොරතුරක්ම දැනගන්නට පුළුවන් කාරියාලියයේ දුරකතනාංක තමග මේ තක් කරන්නේ බින්දුවයි හැත්තෑයි. දහතුනයි දා හතරයි හයිසිය විසි පහ පින්දුුවයි හැත්තේවයි දහතුනයි දා හතරයි හයිසය විසි පහ ඒවගේම බින්දුවයි තිස්තුනයි දෙසී විසි දෙකයි හතලිස්තුනයි අසු හතර පිින්ුවයි තිස්තුනයි දෙේ විසි දෙකයි හතලිස්තුනයි අසු හතර කියන කාර්යාලියයේ දුරකතනංකෝල්ට කතා කරලා ඔබට වැඩිවිත්‍ර දැනගන්න පුළුවන් කමක්තිබෙනවා. ඒගේම හාමුදුරුවන් වහන්සේගේ ප්‍රතිකාර සහහා ඔබ මුල්ලිමේ වශයෙන් දායකරය දක්පුනවා නම්. නැත්නම් මේ සුදර්ශන ධර්ම නිකේතිනේ පින්ඩිම සංවර්ධන කටයුතු වෙනෙන්. දහන මේ කටගුතු වෙනෙන්. වෙන ඕනෑම පුුණන්නේෙ කටයුත්තක් වෙනුවෙන් අලෝක පූජාදී විධ පින් කටයුතු වෙනෙන්. ඔබේ මුල්ලිමේ දායකත්යක් කස් කරන්නට පුළුවන්. නැත්නම් ඔබට මුදල් බැර කරන්නට පුළුවන් යකළ සම්පත් බැංකේ මේ මතක් කරන ගිෙනුම් මංකයට එකසිය හයයි අටසය පනස් හතයි. කාරසිය අනු හයයි එකසිය නවේ. එකසිය හයයි, අටසිය පනස් හතයි. කාරසිය අනු හයයි එකසිය නවේ කියන සම්පත් බැංකුවේ යකළ ශාකාවේ මතක් කරන ලද ඔය ගිනුම්ංකයට ඔබේ ආධර් බැර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉදි අපි ඔබට ආරාධනා කරනවා? දිගින් දිටම නත ෙම් රේඩියෝ ශ්‍රවණය කරන්න මේ වස්සාන කාලය උදාවෙලා තියෙන්නේ අපි බොහෝ පින්කම් පුළපුළුවන් දිහට විධ බාධාවන් ව ස්සේ සිද්ධ කරට බලාපුොත් වෙනවා ඒ වගේම සෑම දෙනකම නිරදාාව දෑසනටේ සිට දහය දක්වා මෙටනෙත් පාමුල ධර්මදේශනාවක් ධර්මසාකච්ඡචාව ශ්‍රවණය කරනවා වගේම සෙනසුරාදාාසා ඉරිදාදිනයන්හි ඔබට සිටනෙත් අසපු ධර්මදේශනාවත් ධර්මසාකච්චාවත් සෙනසුරාදා රිදා කියන දවස් දෙේීම රාත්‍රී හතේ සිට රාත්‍රී නව දක්වා ශ්‍රවණය කරන්නට පුළුවන් ඒවගේම සතියේ සෑමදිිනක රා්‍රීනාව ඇති හැට නැටෆම් ධර්ම දක්්නාව ශ්‍රවණය කර ඔබේ ජීවිතය සූපත් කරගන්නට පුළුවන් අපි ලබන සතියේදිත් මෙවන් වූ උතුම් ධර්මදේශනාවක් සහ ධර්ම සාකච්ඡාවක් සමගෙන් එක්කාසුවීමේ බලාපොරොත්වයෙන් අද